ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ වෙලාවේ මේ මොහොතේ සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ විමුක්ති මාර්ගය ආර්ය ප්‍රතිපදාව පිළිබඳ දැනගන්න, විමසන්න, සාකච්ඡා කරලා බලන්න. ඉතින් අපි මේ දිනවල දේශනා කරමින් ඉන්නේ ඒ පටිච්ච සමුප්පාද ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න ආකාරය පිළිබඳ. ඉතින් පියවරෙන් පියවර අපි ඒ ද්වාදසාකාර පටිච්ච සමුප්පාදේ කොටක් සාකච්ඡා කරමින් ආවා. ඉතින් මේ එක තැනක් හරි හරියට අවබෝධ කරගෙන ඒ තැනින් තමන්ට ගැටේ ලියා ගත්තොත් එතනින් තමන්ට මේ සංසාර සිහිනේ මේ මායාවෙන් අවදි වෙන්න පුළුවන්. දැන් සම්මාදිට්ඨියේ සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ කෙනෙක් මේ දොළොස් ආකාරයේ කොතනකින් හරි ඒ ජාතියෙන් හරි භවයෙන් හරි තණ්හාවෙන් හරි වේදනාවෙන් හරි ඒ වේදනාව කියන්නේ මොකද්ද, ඒකට හේතුව මොකද්ද, නැති කිරීම මොකද්ද, මාර්ගය පිළිබඳ එකකින් හරි දැනගන්නවා නම් ඒක අංගේ දොළොස්සාකාර පටිසම්පාද අංගවල එක පියවරකින් හරි ඒක ඇතිවීම නැතිවීම පිළිබඳ අවබෝධය තියෙනවා නම් එතනින් මේ සංසාර ගැටෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද අපි මේ චක්‍රයේ එක 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 තැන්වල තමයි මේ හිර වෙලා ඉන්න එක එක්කෙනා. දැන් එතකොට අපි එහෙම සාකච්ඡා කරන් එද්දි මේ වෙද්දි පියවරවල් කිහිපයක් කතා කරලා අපිට අද දවසේ මාතෘකාව හැටියට සාකච්ඡා කරන්න තියෙන්නේ ජාතිය පිළිබඳ. දැන් අපි ගිසතියේ භවයේ කතා කළා, ඊට ඉස්සෙල්ලා සති උපාදානය කතා කළා. උපාදාන පත්‍යය භව, භව පත්‍යය ජාති. එතකොට අපිට මේ ජාතිය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි අද තේරුම් ගමු. කොහොමද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ මේ ජාතිය කියන කාරණය විස්තර කරලා තියෙන්නේ කියලා. දැන් ඒක මම ඒ සූත්‍රවල විස්තර කරලා තියෙන විදිහ සඳහන් කරන්නම්. මෙන්න මෙහෙම අහනවා, කතමංචාවුසෝ ජාති. ජාතිය කියන්නේ ඉපදීම කියන්නේ කුමක්ද? ඊට පස්සේ විස්තර කරනවා, ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාදභාවෝ ආයතනානම් පටිලාපෝ ඉදා උච්චතෝ උච්චතාවසෝ ජාති. ඒ කියන්නේ ජාති කියන්නේ හට ගැනීමක් කියන එක, සංජාත කියන්නේ මනාකොට හට ගැනීමක්. අපි කොහොම අපි උදාහරණයක් ගත්තොත් මව කුසේ ඉන්න අවස්ථාව ළමයෙක්ව පිළිසඳ ගැනීම ජාතිය කිව්වොත් ඒ මව කුසෙන් එළියට ඉපදීම සංජාති, මනාකොට ඉපදීමක්, හට ගැනීමක්. ඊට පස්සේ ඔක්කාන්ත කියන්නේ බැස ගැනීමක්. ඒ වගේම කන්දානම් පාතු භාවෝ කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක්. පංචස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනානම් ප්‍රතිලාභෝ කියලා කියන්නේ ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද? මේක තමයි ජාතිය කියලා කියන්නේ. ඒතර දැන් ජාතිය කියලා කියද්දී අපි තේරුම් ගන්න ඕනේ මේ සත්‍ය ප්‍රතිසන්දිය පමණක් නෙවෙයි, කුමනෝ හට ගැනීමක් වේ නම් ඒ හටගත්තා කියන එක හැම දෙයක්ම ඉපදීම කියන වචනයට අයිති. එතකොට දැන් අපි ඊට පස්සේ මෙන්න මේ කාරණේ ටිකක් මෙන්න මේ වචන ටික අද විස්තර කරගමු. මේකේ බලන්න තියෙන විස්තර වෙනවා මේ ජාතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ කන්දානම් පාතු භාව ආයතනම් පටිලාව මේ ඒ කියන්නේ ඉපදීම කියලා මේ කොයිලාවකවත් බුදුරජාණන් වහන්සේ
පුද්ගලයෙක් උපදිනවා කියලා කියලා නැහැ මෙතන. පුද්ගලයෙක් මැරෙනවා කියන්නේත් නැහැ. බලන්න කියන්නේ කන්දහානම් පාතු බාවෝ ආයතනම් පටිලාභෝ. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක් තියනවාද ආයතනයන්ගේ පහළවීමක් තියනවාද ඒකයි ජාතිය කියලා කියන්නේ. දැන් අපි හිතන්නේ මොනේ අපි ගිය ආත්ම කෙනෙක් හිටියා. ඒ කෙනා මැරිලා ඔන්න මේ ආත්මෙ ඉපදුනා. එයා තමයි මැරිලා ඊළඟ ආත්මෙ උපදින්නේ වගේ නිකන් අපිට ජාතිය කියපු ගමන්ම සාමාන්‍ය කෙනෙකුගේ මනසකට දැනෙන්නේ එහෙම නිකන් එහෙම ජාතියක් පිළිබඳ. එහෙම මේ සත්පුද්ගල දෘෂ්ටියක් කරහා අපිට දැනෙන්නේ. ඒ බුදුජාණන් වහන්සේ එහෙම දේශනා කළා නැහැ. එහෙනම් අපිට තේරෙනවා එහෙනම් මේ ස්කන්ධයන්ගේ පහළ වීම නැතිවීම තමයි ජාතිය කියලා කියන්නේ. ඒතකොට ස්කන්ධයන්ගේ පහළ වීම කියන්නේ ඒක ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙන දෙයක්. ස්කන්ධයන්ගේ පහළ වීමත් නිරෝධයත් ආයතනයන්ගේ පහළ වීමත් නිරෝධයත් කියන එක ඒක මොහොතක් 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 පාසා සිද්ධ වෙන දෙයක්. එහෙනම් එතකොට අපිට එහෙනම් තේරුම් ගන්න වෙනවා එහෙනම් ඉපදීම මැරීම කියන එක තේරුම් ගද්දී ඒක මේ මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන එක. එතකොට එහෙනම් ඔබ තේරුම් ගන්න එහෙනම් ඇත්තටම බුද්ධාගමේ ඉපදීම කියන්නේ මේ සූත්‍ර වලට අනුව බැලුවාම බුද්ධ වචනට අනුව මේ සිතේ ඉපදීමමයි. සිතේ මැරීමමයි. වෙන විදිහකට කිව්වොත් සිතිවිලි ඇතිවීමමයි ජාතිය කියලා කියන්නේ. සිතයි සිතිවිලි එකටනේ ඉපදෙන්නේ. ඉපදිලා මේ යන්නේ. එතකොට එහෙනම් තේරුම් ගන්න එහෙනම් ජාතිය කියලා කියද්දී ආයතන හයේ පහළවීම නැත්තම් සිතේ ඉපදීම සහ මරණය කියද්දී සිතේ මැරීම කියන එක. එතකොට ඊට පස්සේ දේශනා කරනවා මෙන්න මේ ඒ හේතු නිසා හටගත් ඕන එකක් ඉපදීමක් තියෙනවා හේතු නැතිවීම තුළ. එතකොට සංකත ධර්මයක තියෙනවා ඉපදිච්ච දෙයක තියෙනවා ලක්ෂණ තුනක්. ඒ ලක්ෂණ තුන තමයි ධර්මයේ කියන්නේ තීනිමානි භික්කවේ සංකතස සංකත ලක්ෂණානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එතකොට තියෙනවා එහෙනම් යමක් ඉපදිලා තියෙනවද ඒකේ තියෙනවා උපාදයක් තියෙනවා හට ගැනීමක් තියෙනවා තಿತಿ කියලා කියන්නේ වෙනස් වෙමින් පැවැත්මක් තියෙනවා. තිතියක් කියලා කියන්නේ උපාදයක් වෙනස් වෙමින් පැවැත්මක් භංග කියලා කියන්නේ නැතිවීම. එහෙනම් අපිට දෙනවා එහෙනම් මේ අපේ පහළ වෙන සිතක එක සිතක සිතිවිල්ලක ওই ලක්ෂණ තුන තියෙනවා. උපාදය තිතිය භංග. එතකොට ඔන්න දැන් අපි ජාතිය කියන එක තේරුම් ගත්තා. ජාතියේ ලක්ෂණ තුනක් තියෙනවා උපාද තිති භංග කියන අවස්ථා තුනක්. ඒ සිතේ නැත්තම් පංචස්කන්ධේ. දැන් එතකොට එහෙනම් අපි මේ ජාතියෙන් නිදහස් වෙනවා කියන්නේ ඉපදීමෙන් නිදහස් වෙනවා කියන්නේ තේරුම් ගන්න මේ සිතෙන් නිදහස් වීම. සිතිවිලි වලින් නිදහස් වීම. නැත අපි හිතන්නේ අපිට පෙර යා දැන් අපිට ගිය ආත්මෙ තිබ්බා දැන් ඉතින් මේ ආත්මෙ ඉපදුනා දැන් මේ ආත්මෙ කරන්න දෙයක් නැහැ හැය ඊළඟ ආත්මෙ උපදින්නේ නැති එක තමයි මේ නිවන් දකින්නවා කියන්නේ. එදිනෙ ගන්න එපා. එතකොට ඔබ පැටර ගන්නවා. එතකොට ඔබට දැන් ඉපදිලා ඉන්න කෙනෙක් හම්බ වෙනවා. ආයි පෙර හිටිය කෙනෙක් හම්බ වෙනවා දැන් ඉන්න කෙනෙක් හම්බ වෙනවා. ඒ වගේ තැනකින් නිවන් දකින්නවා කියන එක අවබෝධ කරගන්න යන්න එපා. මොකද ඊතරො සම්පූර්ණ අපි පැටලෙනවා. එතකොට තේරුම් ගන්න එහෙනම් ජාතිය කියන්නේ මේ මොහොතේ ඇති වෙන එකක්. ඒ කියන්නේ සිතේ ඉපදීමමයි සිතිවිලි වල ඉපදීමමයි සිතිවිලි වල නැතිවීමමයි මරණය කියලා කියන්නේ. එතකොට ඔබෙන් අහුවොත් එහෙම ඔබ සංසාරේ කොච්චර ප්‍රමාණයක් භව ප්‍රමාණයක් මැරිලා තියනවද කියලා ඔබ මොකක්ද දෙන උත්තරේ? ඔය හිතන්නේ කොච්චර ඉදර ඔබ මැරිලා ඇද්ද සංසාරේ? කොච්චර ඉදර මැරිලා ඇද්ද? ඈ? කොච්චර මැරිලා ඇද්ද? ඈ? ඇත්තටම මං කියන්නේ ඒකට උත්තර දෙනවට වඩා ඊට වඩා ලේසි ඒකේ අනිත් පැත්ත තර්කයක් ගේන එක. ඒ තමයි ඉපදිච්ච ප්‍රමාණයට සාපේක්ෂව මැරිලා ගියොන වැඩේ ඉවරයි. ඉතින් ඒකට උත්තරයක් දෙන්න බැහැනේ. කවුරරේවොත් ඔබ සංසාරේ කොච්චර ආත්ම භාවයක් ප්‍රමාණයක් මැරිලා තියෙනවද කියලා අපිට කියන්න බෑ. සිත මෙච්චර ප්‍රමාණයක් මැරිලා අවස්ථා සිතිවිලි නැති වෙලා තියෙනවා කියලා. සිත මෙච්චර ප්‍රමාණයක්
හටාරගෙන තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉපදීමට සාපේක්ෂකයි මරණය. කොච්චර මැරිලාද ඉපදිච්ච ප්‍රමාණයට සාපේක්ෂව මැරිලා තියෙනවා. ඉතින් එතකොට දැන් අපි දැන් මේ ජාතිය නිදහස් වෙන්න යද්දි ඉපදීමෙන් නිදහස් වෙන්න යද්දි දැන් සිතෙන් නිදහස් වෙන්න යද්දි ඊට පස්සේ අපි හොයාගන්න වෙනවා කොහොමද මේ සිතෙන් නිදහස් වෙන්නේ, කොහොමද මේ සිතිවිලි වලින් නිදහස් වෙන්නේ. එතකොට එයා ඊට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන නිදහස් වෙන්න ඉස්සෙල්ලා මේ ලෝකයේ සම්පූර්ණ මේ මවල තියෙන්නේ සිතිවිලි වලින්, කල්පනාවලින්, මඤ්ඤණාවලින්. දැන් බලන්නකෝ ඔබේ මුළු ලෝකයම මවල තියෙන්නේ කල්පනාටිකින් විතරයි, චේතනාටිකින් විතරයි. ඒ කල්පනාවල් ඒ කල්පනාම තමයි චේතනාම තමයි ලෝකයක් හදලා ඊට පස්සේ ඒකම තමයි නැවත කර්ම නිර්මාණය කරලා ඒ චේතනාව ආය පැවැත්මක් ඔබට පැවැත්මක් නිර්මාණය කරන්නේ, පැවැත්මක් සකස් කරන්නේ. දැන් එතකොට එහෙනම් ඊට පස්සේ වෙනද සිතිවිලි නම් මේ ලෝකෙ මවන්නේ, සංකල්ප වලින් නම් ලෝකෙ හදාගන්නේ. ඇත්තටම සංකල්ප වලින් මේ ලෝකෙ අපි මවාගන්නේ ඒක එක එක සාපේක්ෂක ධර්ම අල්ලගෙන, එක එක දේවල් සාපේක්ෂ හයියෙන් අල්ලගෙන, ඒ සාපේක්ෂක අල්ල ගැනීමට සාපේක්ෂව තමයි මේ ලෝකය කියන එක මවන්නේ. දැන් උදාහරණයක් ගන්න, මෙහෙම ගන්න ඒතර ඔබට මම මේ කියන එක තේරෙයි. දැන් අපි ගමුකෝ, දැන් බුදුරජාණන් වහන්සේ කියවනේ පංචස්කන්ධයේ ලෝකේ හටගන්නේ පංචස්කන්ධයක් කියලා. ඉපදීම කියන්නේ කන්දානම් පාතු බව, පංචස්කන්ධයේ ඇතිවීමක් නැතිවීමක් කියලා. මැරීම කියන්නේ පංචස්කන්ධේ නැතිවීම. දැන් හොඳට බලන්න, දැන් පංචස්කන්ධයේ පළවෙනි එක ගන්නකො, දැන් රූපස්කන්ධය ගන්නකො. දැන් රූපස්කන්ධය කියන එක ඔබ බලන්න, රූපස්කන්ධය කියන එක කොහෙද කොතනද හටගන්නේ කියලා. දැන් මෙහෙම දන්න, දැන් උදාහරණයක් ගත්තොත්, දැන් ඔබේ අත ගන්න, දැන් ඔබේ අත ගත්තොත් ඔබේ අත දන්නවද මේක අත කියලා? මේක අත කියලා දන්නේ නැහැනේ. එහෙනම් ඒක දන්නේ කවුද? සිත පරණ සාපේක්ෂක මතකයක්. එතකොට එහෙනම් ඔබ දැන් අත ගැන හිතද්දී අත මගේ තියෙනවා, ඔන්නේ සිත පහළ වුණා, ඒ සිත නිරුද්ධ වුණා. එහෙනම් බලන්න රූපේ කියන එක පුච්චර පොඩි වෙලාවද තියෙන්නේ කියලා. රූපේ ඔබේ අත කියන එක කොච්චර පුංචි වෙලාවද අත ඉපදිලා නැති වෙන්නේ යන්නේ. දැන් අත ගැන හිතද්දී අත කියන එක ඇති වෙනවා, ඒ සිතිල දැන් නැති වෙනවා, ඉවරයි. මම අත කොහෙද හැදුනේ කියලා. දැන් පොඩි ළමයට කිව්වොත් අත ගැන හිතන්න කියලා ළමයට පුළුවන්ද? එහුවද ඒ ළමයට අතක් නැහැ. දැන් ඔය මම මෙහෙම කියද්දි ඔබ හිතන්නේ වෙන පැත්තකින්. ඔබ බලන්නේ මේ බාහිර එකක් අල්ලගෙන, ඉතින් බලන්න එපා. ඒ එහෙම ලෝකයක් කොහෙවත් නැහැ. ඔය ඔබ අපි බාහිරින් බලාගෙන ඉන්න මගෙන් පරිබාහිර මගේ අත පිටත් කියන ඒ ඔක්කොම මේ මොහොතේ ඇති වෙන සිතිවිලි මාත්‍රයක් විතරයි. එහෙනම් ඇත්තටම අපි මේ රූපය කියලා ඇසුරු කරන්නේ රූප සංඥාවක්. දැන් අපි කිව්වොත් දැන් නැත්තම් අත දන්නේ නැහැනේ, අත කියන එකක් තියෙනවද නැද්ද කියලා. දැන් ඔබට කිව්වොත් දැන් ඔන්න කෙස් දන්නවද? කෙස් කියලා නැහැ. නියපොතු දන්නේ නැහැ? නියපොතු කියන්නේ මට කියලා. දත් දන්නේ නැහැ? දත් කියන්නේ මට කියලා. කකුල දන්නේ නැහැ? කකුල කියන්නේ මට කියලා. හැබැයි ඒ ක්‍රියාකාරීත්වය වෙනවා. හැබැයි ඒ කකුලටවත්, ඒ අතටවත්, ඒ නියපොතු වලටවත්, ඒ කෙස් වලටවත් ඒ කිසිම හැඟීමක් නැහැ මේ මම මගේ නොවේ කියලා. ඇත්තටම බැලුවොත් ඒවා නිවන් දැකලා දැන් තියෙන්නේ මේ වෙද්දි. එයා ඒ ටික. මොකද ඒ ටිකට එහෙම පුද්ගල සංඥාවක් මොකක්වත් නැහැ. දැන් බලන්නකෝ, දැන් මේ එහෙනම් හැබැයි දැන් අපිට බැයිද මගේ අත ගැන හිතන්න, මගේ කකුල ගැන හිතන්න, මගේ ශරීරය ගැන හිතන්න, මගේ නියපොතු ගැන හිතන්න? ඔක්කොම පුළුවන්. එහෙනම් එතකොට බලන්න, එහෙනම් ඒ ඔක්කොම කොහෙද තියෙන්නේ? ඒ ඔක්කොම හුදු සිතිවිලි මාත්‍රයක් විතරයි. දැනීම මාත්‍රය, විඥාන මාත්‍රය. එතකොට බලන්න, එහෙනම් මුළු ඔබේ ඔබ ඔය දකින මුළු ශරීරයම කියලා කියන්නේ, මුළු ශරීරයම කියලා කියන්නේ
සිතිවිලි ටිකක් විතරයි. මනෝමයෙන් හදාගත්ත මානසික සිතිවිලි දහමයක් විතර වෙන ඒ ඇරෙන්න වෙන මේ ලෝකේ කාටවත් එහෙම ශරීරයක් කියලා එකක් නැහැ. එහෙම හිතන්න කල්පනා කරන්න පුළුවන් එකක්. මොකද ඔබේ එතකොට ඔබ තේරුම් ගන්න එහෙනම් ඔබේ එහෙනම් රූපස්කන්ධය කියන එකත් ඒ මොහොතේ ඇති වී නැති වී යන එකක් පමණමයි. ඒ මුළු අත් කකුල් ඔය ඔක්කොම ඔබ ගන්න ශරීර ඊට පස්සේ ඔබ දකින අනිත්‍යය දැන් මේ මගේ රූපේ කියන ටිකනේ ඔය මගේ අත නියපොතු ඔය ටිකත් හොඳට බැලුවොත් ඒවත් මේ මොහොතේ හටගෙන නැති වී යන සිතිවිලි මාත්‍රයක් විතරයි. ඊට පස්සේ ඊට සාපේක්ෂව අපි දකින අනිත් රූප ලෝකය අනිරූප කාම ලෝකය කියන අපේ අම්මා තාත්තා ගෙදර පන්සල මේ හෝල් එක මේ බලන්න මේ හෝල් එක ගැන හෝල් එක දන්නේ නැහැ නේ මේක හෝල් එකක් කියලා එක හෝල් එක කියන්නේ නැහැ නේ මං හෝල් එක කියලා කවදාක්වත් දැන් මේ බිත්ති වලටවත් ඒ මොකටවත් එහෙම මේ එහෙම මානසික ලෙඩක් නැහැ ඒ කිසි දෙයකට එහෙම ප්‍රශ්නයක් නැහැ ඒවා ස්වභාවිකව පවතින ඒවට මේ මම වහල කියලා එකක්වත් එහෙම කිසිම ගේමක් නැහැ. එතකොට එහෙනම් දැන් මේ වහලේ උළු කැට මේ ජනෙල් මේ සාහලාවල් මේ ඔක්කොම හටගන්නේ කොහෙද? මේ ඔක්කොම සිතිලි මාත්‍ර ටික විතරයි. ඒ ඇරෙන්නේ එහෙම එහෙනම් ඔබට තේරුම් ගන්න ඒවා එතන එතන ඇති නැති යනවා. ජාතිය කියන එකේ අදාළ හේතු නිසා එතන 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 මනස මේ රූප ලෝකේ හට අරගෙන නැති වෙනවා. ඉතින් ඔබේ ළමයි කියන ටිකත්, ගෙදර කියන ටිකත් මේ ඔක්කොම එතන 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 ඇති වී යන පංච ස්කන්ධයක් විතරයි. පංචස්කන්ධයේ රූපස්කන්ධයේ මේ එතන 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 ඒ වෙලාවේ ඇති වී නැති යන එකක් විතරයි. ඒත් අපිට එහෙම නෙමෙයි අපේ අවිද්‍යාව නිසා අපිට මේ එහෙම ඉපදිලා මැරෙනකම්ම තියෙන අතක් හම්බ වෙනවා. අපිට ඉපදිලා මැරලා කියන්නේ අවුරුදු ගාණක් තියෙන ඉපදිලා මැරෙනවා හරි ඒක හරි ඒක සෙනෙහක් පාසා වෙන එකනේ. ඒක මොහොතක් මොහොතක් පාසා වෙන එකක්නේ. එහෙම නෙමෙයි අපිට මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙන අතක් පය නෙමෙයි අපිට තියෙන්නේ නිකන් අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන අත. අවුරුදු 80ක් විතර ජීවත් වෙන කකුල, ශරීරය, ගෙස්, නියපොතු ටික. ඉතින් සම්පූර්ණ ඒ තමයි අපි දකින්නේ එහෙම මැරෙන ඉපදීමක් ගැන. ඉතින් ඒක බුදුහාමයේ ඒක සම්මුතියට හරි සම්මුතියට හරි වුණාට ඒත් සරමාත්‍ය සත්‍ය අවබෝධ කරන්න යන කෙනට ඒ જાතිය අපි જાතිය හැටියට ගන්නෙ නැහැ. ඒ මරණේ අපි මරණේ හැටියට ගන්න නැහැ. ඒ නිසා අපේ කියන්නේ බුද්ධ ආගමට සාපේක්ෂව බුදුදහම උගන්වන්නේ එහෙම ශනික ශනික මොහොතක් 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 පාසා හටගෙන නැති වී යන ආයතන හයක් ස්කන්ධ පංචකයක්. ඉතින් එතකොට දැන් එතකොට එහෙනම් අපිට ඔහොම හොඳට ගවේෂණය කරන් යද්දි තේරෙනවා එහෙනම් මේ මුළු ලෝකයේම කියන්නේ මම දකින සියලුම ජාතිය හටගන්නේ සිතේ. ගෙවල්, දොරවල්, ශරීර, මම, මගේ අම්මලා, මගේ තාත්තලා මේ ඔක්කොම ඉපදිලා තියෙන්නේ සිතේ ඉපදිලා සිතේ නැති වී යන ලෝකයක් විතරයි. ඒ ඇරෙන්න වෙන જાතියක් කොහෙවත් හට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. දැන් එතකොට දැන් අපි දැන් මේ පංචස්කන්ධ රූපස්කන්ධ ගත්තා. ඊළඟට දැන් වේදනාව ගත්තා. දැන් වේදනාව ගැන අපිට ඕනතරම් හිතන්න පුළුවන් නේ. දැන් වේදනාව ගැන අපිට ඔන්න අතීතයේදී මට තුවාලයක් වුණා. දැන් අපිට හිතන්න පුළුවන් අයියෝ මගේ කකුල කැඩුනා මෙහෙම කරනවා කියලා හිතද්දි ඔන්න ඒ ලාවේ මේ දැන් හිතද්දිත් ඒ දුක සමහරට එනවා. බලන්න ඉතින් ඒ දුක තිබ්බේ කොහෙද කියලා. ඒකත් හිතේ ඇති සිතිවිලි මාත්‍රයක් අර රූප සංඥාව අරමුණු කරගෙන දැන් ආපු විඳීම් මාත්‍රයක් විතරයි. ඒකත් එතන නැති වී නැති යන එකක්. ඒ අරමුණ නැති වෙද්දී එතන ගෙවෙන එකක්. අන්න එහෙම විඳීම් ගත්තත් ඊට පස්සේ අපි සංඥා පංචස්කන්ධය අනිතික සංඥාස්කන්ධය ගත්තත් සංඥාස්කන්ධය ගත්තත් අපි මේ වල හැම එකම හඳුනගන්නේ සංඥාවලින් ඉන්නේ. උදාහරණ සංඥා මිරිගුවක්. මිරිගුවක් කියන්නේ හැම එකක් පෙවුනට හැම එකක් නැහැ. හැබැයි අපි රැවටිලා ඉන්නේ සංඥාවලට. අපි මේ ගෙවල් දොරවල් දරුවෝ මම කියන සම්පූර්ණ සංඥා ගොඩක් අල්ලගෙන ඉන්නවා. ඒක යථාර්ථයක් කියලා හිතනවා. හැබැයි ඒවත් එතන නිරෝධ වෙන එක.
සංස්කාරස්කන්ධය ගත්තත් ඒ දැනීම විඥානය ගත්තත් මේ සංසිතවිලි ගත්තත් දැනීම ගත්තත් අපිට තේනවා එහෙනම් මේ පංචස්කන්ධය කියන එක මෙතන මේ මොහොතේ ඇති වී නැති වී යන එකක් විතරයි කියන එක. එහෙනම් ඉපදීම කියන එකත් මේ මොහොතයට අරගෙන මේ මොහොතෙම නිරෝධයක් වෙන එකක්. දැන් ඔන්න ඔය විදිහට අපි තේරුම් ගත්තට පස්සේ මං කියන්නේ ඔය විදිහට අපි අවබෝධ කරගත්තට පස්සේ අපිට උම බාහිර ලෝකයක් හම්බෙන්න බෑ. සත්වය පුද්ගලයෝ ඉපදෙන ලෝකයක් දැන් හම්බ හරියටම මේ කෑල්ල තේරුණා නම් ඔබට ඔබට තේරෙයි එහෙම જાතියක් නැති බව. එහෙම මරණයක් කතා කරන්නේ නැති බව. එහෙනම් ඔය කෑල්ල තේරුණාට පස්සේ නම් අපිට දැන් තේරෙනවා එහෙනම් જાතිය කියන්නේ මේ සිතුවිලි ටිකමයි. මේ චේතනා ටිකමයි. ඒ ඇරෙන්න වෙන එකක් එහෙම එකක් නැහැ. එහෙනම් එතකොට දැන් ඔබට තේරෙන දේනම් දෙවියන්ගේ જાතිය කියන්නේ අපේ සිතුවිලි වලමයි. බ්‍රහ්මයන්ගේ જાතිය කියන්නේ මනුස්සයන්ගේ જાතිය කියන්නේ ප්‍රේතයන්ගේ කොහෙද මේ සිතුවිලි වල ඇරෙන්න වෙන කොහෙද ඉන්නේ පේතේ? වෙන කොහෙද ඉන්නේ යක්ෂේ? වෙන කොහෙද ඉන්නේ දෙවියෙක් බ්‍රහ්මේ? මේ ඔක්කොම බ්‍රහ්ම ලෝකය දිව්‍ය ලෝක අපාය මේ ඔකෝම නිකන් දැන් මම කියන ගන්නේ දැන් සූත්‍රය කියන්නේ කන්දානම් පාතු බව. ඒ ඔබේ මේ සිස්කන්ධයන්ගේ පහළ වෙ නැතිවීමක් විතරයි. අපි මේ මවාගෙන හිටියට මනෝ විකාරයක් විදිහට මේ භවයක් සංසාරයක් ගැන එහෙම මොකක්වත් මෙතන දෙයක් නැහැ ඉතින්. හැබැයි ඉතින් මේ කියන එක මම මේ කියන්නේ පරමාර්ථ සාපේක්ෂ සත්‍යයට සාපේක්ෂ. අපි සම්මුතියේ දේවල් නෑ කියනවත් ඒවා විවේචන කරන්න යන්න අවශ්‍ය නැහැ. අපි මේ ගැඹුරු ධර්මයක් නිර්වාණ ධර්මය අවබෝධ කරන්න යද්දී අපි තේරුම් ගන්න ඕනේ ධර්මය මේ එහෙම තමා තුළින්. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ තම්මිය ආය මේ සලායතනයෙන් පිට මේ බඹයක් වූ ශරීරයෙන් සංඥා මානස සහිත බඹයක් වූ ශරීරයෙන් පිට කිසිම ලෝකයක් ඔබ දකින්න නම් ජාතියක් දකින්න බුදුහර්ගේ තනි අවිද්‍යාව. බුදුහාඳුර අපිට ගන්න මේ ජාතිය ලෝකේ ලෝකයට ගැනීම ලෝක නිරෝධය ලෝක නිරෝධන මාර්ගය ඔක්කොම තියෙන්නේ මේ සංඥා මේ බඹයක් වූ සංඥා වේදනා සහිත මනසක් සහිත මේ ශරීරය තුළම තමයි. එතනින් තොර ඔය කියන මොකක්වත් දෙයක් නැහැ. නිවන තියෙන්නේ මෙතනමයි. සසර තියෙන්නේ ඔතනමයි. මේක යථාලෙස තේරුම් ගත්තාම ඒ තේරුම් ගැනීමත් එක්ක අපිට සාක්ෂාත් වෙන නිවන මේක තේරෙන්නේ නැත්තම් ඉතින් ඒක තමයි යගේ සංසාරය. ඉතින් ඔය විදිහට අපි දැන් ඔහොම විස්තර කරගෙන ගියාට පස්සේ දැන් එහෙනම් අපිට දැන් ඔය කියන අවබෝධයට ආපු කෙනෙක්ට එයාට මම සහ ලෝක කියලා බාහිරින් මම මේ හැම දෙයක්ම වෙනස් වෙනවා හැම දෙයක්ම ඉපදින හෝ හැම දෙයක්ම බාහිරින් මැරෙනවා කියලා බලන දෘෂ්ටිය දැන් බලන්න ඔබේ ගෙවෙනවද කියලා. ඒක ගෙවෙන්න මොනේ මොකද ඔබගේ ඒ මායාව ගෙවෙන්නේ නැතුව ඒ ඔබ භෞතික ලෝකයක් තියෙනවා ඔය තියෙන ලෝකේ මැරෙන ඉපදින සත්වයෝ ඉන්නවා කියලා ඔය හිතෙන මායාකාරී දෘෂ්ටිය ගෙවෙන්නේ නැති තාක්කල් ඔය භෞතිකවාදී චින්තනය ගෙවෙන්නේ නැති තාකල් ඔබට පරම සත්‍ය බොරුවක් වෙනවා. දැන් මේකයි මේ හැමදාම බණ කියද්දි මෙච්චර මේක කියන්නේ ඔබේ කොහොම හරි සිත ඇතුලේ මේ භෞතික ලෝකේ අවිශ්වාස කරන්න. මේ භෞතික ලෝකේ ඔය අපි ඉපදෙන මැරෙන කතන්දර අපේ ඇඟ ඇතුළේ මේ කිඳා බැහැලා තියෙන නිසා අපිට සත්‍ය දැන් බොරුවක් වෙලා අපිට මේ පවතින ලෝකයක් ඇත්ත වෙලා. නැරණ ඉපදෙන සත්ව වෙන ලෝකයක් අපිට මේ ඇත්ත කියලා හිතාගෙන දඟලනවා. අපිට තේරෙන්නේ නැහැ මේ විඥානේ ඇතිවීමක් නැතිවීමක් විතරයි මෙතන ඒ අදාළ හේතු නිසා වෙන්නේ සිතුවිලි වල ඇතිවීමක් නැතිවීමක් විතරයි කියලා තේරුම් ගන්න. අපි මේ සංසාරයට කොටු වෙලා තියෙන්නේ මෙන්න මේ අපේ චින්තනයේ අවුලක් නිසා. වෙන කිසිම හේතුවක් නෙවෙයි මරණ දැනෙන්නේ. මානවයාගේ නැවත නැවත උපදීම සිද්ධ වෙන්නේ නැවත නැවත එයාලා දුක් විඳින්නේ දුක මේ සියල්ල පවතින්නේ එයාලගේ චින්තනය අවුල් වෙලා ගිහිල්ලා. හරියටම හිතන්න තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න අපි දැන් මොන හරි චින්තනේ දැන් කේම කෙලින් ඍජු චින්තනයක් තියෙන කෙනේ හිටියෙද්දි මොකක් හරි දැන් අපි සරල රේඛාවක් කෙලින් ගහනවා කියන්නකෝ. රේඛාවක් ගැහුවොත් ඒ රේඛාව පොඩ්ඩක් ඇලවුනොත් මොකද වෙන්නේ? ආවෝ කරකලා 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 මුලට එනවා.
ආය මුලට එහෙමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ තමයි සංසාරේ ගමන් කරන සත්‍යයේ මේ චින්තනයේ චුට්ටක් අවුල් වෙලා. චුට්ටක් අවුල් වෙච්ච යාගේ චින්තනයේ පොඩි තැනකින් වැරදිච්ච ගමන් එතනින් එහාට රවුමක් හැදෙන්නේ. අපි කියන්නේ කියලා සංසාර චක්‍රයක් හැදෙනවා. ඒක ඇතුළේ විඩාව පවතිනවා. වෙහෙස පවතිනවා. දුක තියෙනවා. දැන් ඒ නිසා හැබැයි වැඩේ තියෙන්නේ මේ ඒ කියන්නේ සමහර අයගේ ඒ චින්තනය කෙලින් කරන්න බැයි තරම්ම ඇල වෙලා වැඩි. ඕනකට වඩා ඒ කියන්නේ මෙහෙම කෙලින්ම අනිත් පැත්ත හැරලා තියෙන්නේ. එතකොට ඒ කෙනෙක්ට කොහොමවත් මේක ආයේ චින්තනය කෙලින් කරලා තියන්න බෑ. මොකද අමාරුයි එච්චරටම දැන් අර වැරදි විදිහට චින්තනය ගෙනිහිල්ලා 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 හිර වෙලා ඉන්නේ ඒ දෘෂ්ටි වශයෙන්. දැන් එතකොට දැන් අපි මේ බණ කියනවා ධර්ම සාකච්ඡා කරලා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අහපව ගේනවා චින්තනෙ ඍජු කරනවා සම්මාදිට්ඨි කරනවා. වෙච්ච ගමන් චින්තනෙ නිදහස් වෙනවා. චින්තනෙ ඍජු වෙච්ච ගමන් එයා චින්තනෙන් ගැලවෙනවා. චින්තනෙ නිදහස් වීම තුළ අවබෝධය තියෙනවා. අපි මේ චින්තනවල හිර වෙලා ඉන්නේ. කල්පනාවල ප්‍රකල්පනාවල සම්පූර්ණ අපි චේතනාවල හිර වෙලා. මොකද ඒ චේතනාවලින් තමයි අපි මේ දකින මුළු ලෝකෙම හදලා තියෙන්නේ. මුළු භවයේම හදලා තියෙනවා. එතකොට දැන් මේ මිතන්නකෝ දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු දැන් අපි හිතමු වැස්ස දවසක අපි යනවා අපි හිතමු බස් එකේ යනවා. බස් එකේ යන වෙලාවේදී දැන් අපි හිතමු අපිට හොඳටම බස් එකේ නිින්ද ගිහලා හැබැයි හොඳටම වහිනවා. අපි දුන් සම්මුති වශයෙන් එළිය දැන් එළිය ලෝකයක් නැහැ කියලා දැන් කිව්වට අපි දැන්ට ගමු එළිය ලෝකයක් තියෙනවා කියලා. ඔබෙන් පරිබාහිර වෙච්ච දැන්ට අපි සාපේක්ෂව ගමු මෙහෙම. වහිනවා. ඇත්තටම මෙහෙම එළිය වැහිල්ලක් නැහැ. මම මේ කියන වචන තේරුම් ගන්න මේ උදාහරණයක් කොහොමද කියන විතරයි. දැන් අපි මෙච්චර කල් වයස දැන් හිටිය එළිය වැස්සක් තියෙනවා කියලානේ. එළිය වැස්සක් නැහැ කොහෙවත්. වැස්සක් නැහැ කියන්නත් බෑ. ඒක නැහැ කියන්න බැරි හේතුවත් මම කියනවා. දැන් අපි තුමු දැන් ඔන්න දැන් අපි බස් එකේ යනවා. බස් එකේ යද්දී හොඳටම එළිය වහිනවා. එළිය වහිනලාට අපිට හොඳටම නිින්ද ගිහිලා. ඉතින් ඒ නිින්ද ගියාට පස්සේ ඉතින් වැස්සද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි තුමු මේ වෙලාවේ ඇමරිකාවේ ඇමසෝන් වනාන්තරයේ එකක් ගහක් වරිනවා. මං අහන්නේ එතන සද්දයක් තියෙනවද නැද්ද? ඉතින් අහන්නෙක් නැත්තම් එතන සද්දයක් තියෙනවද? අහන්නෙක් නැත්තම් කොහෙද සද්දයක්? ඒක සෙන් කතාවක් ඒක. කැලේ ගහක් වැටුණොත් අහන්නෙක් නැත්නම් එතන සද්දයක් තියනවද කියන්නේ. අන්නේ වගේ තමයි ආයතන පහළ වෙලා නැත්නම් ඇසකරනාසේ දිසරිරේ ආයතන පරිලාභ වෙලා නැත්නම් එතන කොහෙද වැස්සක් තියෙන්නේ? අපි දන්නේ නැහැ වැස්සක් පිළිබඳ. ආයතනේ නැවත ඇසකරනාසේ හෝ මොකක් හරි ඔන්න නිින්දෙන් ඇහැරුණාට පස්සේ ඇහැල වටපිට බලද්දි තමයි පේන්නේ අකොඩු වැහැලානේ කියලා. දැන් රෑට නිදිදී හොඳට වැස්සම සමහර දන්නේ නැහැ උදේනි තේරෙන්නේ තෙමිලා දියේදී ඔක්කොම වැහැලා කියලා. එතකොට දැන් ඒක මම උපමා කරගත්තේ දැන් යම් වෙලාවක ආයතන පහළවීමක් නැත්තම් අපිට ලෝකේ ගැන දැනීමක් නැහැ. එහෙම ආයතන ඒ මොහොතේ ඉපදීම ජාතිය මත තමයි ඒ දැනීම පහළ වෙන්නේ. කියන්නේ ලෝකයේ කිලිබඳ අදහසක් පහළ වෙනවා. අපි හිතමු මෙහෙම දැන් එයා ඒ වෙලාවේ අපි හිතමු නැගිට්ටා. නැගිටලා ඊට පස්සේ එයා වටපිට බලද්දී ඔන්න දැන් වැහි පොද වැටෙනවා. වැහි පොද වැටිදී ඔන්න ඊට පස්සේ එයාගේ හිතේ අයියෝ මේ එළිය හයියෙන් වහිනව නේද කියලා ඔන්න ආහාර චේතනාව පහළ වෙනවා. අන්න එතනින්නම් තමයි වැස්ස පටන් ගත්තේ එයාගේ ලෝකේ. ඒ චේතනාවත් එක්ක තමයි වැස්ස තියෙන්නේ. එහෙම නැත්නම් එතකම වැස්සක් ගැන කතා කරන්න බෑ. දැනීමක් නැහැ. එතකොට ඊට පස්සේ දැන් අපි හිතමු දැන් ඔන්න එයාගේ ඇස් හැරුණා. ඒ කියන්නේ ඇස් හැරියට පස්සේ ඔන්න ඊට පස්සේ ඇස් හැරියට පස්සේ ඔන්න වැහි පොද වැටෙන වර්ණ රූපේ දැක්ක. දැක ගමන් ඔන්න අයියෝ වහිනවා නේද කියලා මතකේ මනෝලෝකේ අවදි වුණා. ඊට පස්සේ ඔන්න බස් එකට වැටෙනවා ඇහෙනවා වැහි පොද. ඒ සද්දෙත් එක්කත් ඔන්න මේ හයියෙන් වහිනවා නේද කියලා අර මනෝලෝකේ අවදි වෙනවා. අර චේතනා ලෝකේ අවදි වෙනවා නැති වෙනවා. ඒ චේතනා ලෝකයයි අවදි වෙන්නේ හැම වෙලේම. ඒ සද්දෙත් එක්ක ඊට පස්සේ හැබැයි ඒ සද්දේ නෑ සද්දෙට අදහසක් නෑ මේ වහිනවා කියලා. ඒ වැහි පොදවලට අදහසක් නෑ මේ මම වම් වහිනවා මේ කියලා. දැන් හොඳට බලන්න මේ වැහි පොදවලටවත් ඒ කිසි දෙයකට එහෙම මේ ප්‍රකල්පනාවක් එහෙම කල්පනාවක් එහෙම චින්තනයක් මොකක් කරන්න. දැන් ඔන්න අපි අර වර්ණ රූපයත් එක්ක ශබ්ද රූපයත් එක්ක
මනසින් දැන් අර සිතිවිල්ල පහළ වෙනවා. ඊට පස්සේ දැන් අපි හිතමු ඔන්න දැන් ඊට පස්සේ ඔහොම අහ බලාගෙන ඉඳි යාට උන ආයෙ පාරක් නිින්ද යනවා පස්සේ. නිින්ද ගියාට පස්සේ මොකද වෙන්නේ? ඉතින් එතකොට අන්න දැන් එයාගේ මානසික වැස්ස ඉවරයි. එළිය අපි දන්නේ නැහැ වහිනවද නැද්ද කියන්නේ. දැන් අපි එළියට ගැන කතා කරන එක අඩු කරලා අතුල්පත් හැරෙමු නැත්නම් ඊට පස්සේ උනට වඩා අපි එළිය ගැන කතා කරනකොට ආයෙ ඔබ තර්ක වලට යන්න පුළුවන් මනස. දැන් දරුන් ගන්න එතකොට මං කියන්නේ ආයෙ නිින්දට ගියපු ගම එයාගේ ලෝකේ වැස්ස පෑවුවද? ඇයි අර සිතිවිල්ල ඉවර වෙනවත් එක්කම වැස්සත් ඉවරයි. අර දැනීම මාත්‍රී ඉවර වෙනවත් එක්කම දැනීම මාත්‍රී වෙනකම් වැස්සත් ඉවරයි. ඒ ලෝකේ එතනම ඉවරයි. ඒකයි කියලා බලන්නකො මේ වැස්ස වුණත් අපි දන්නේ මේ පැයක් රස නෙමේ එතන දැනීම තියෙනකම් වැස්ස දැනීම නැතිද ඉවරයි. ඒ සිතිවිල්ල දිනකම් වැස්ස තියෙන සිතිවිල්ල නැතිෙද්දි වැස්ස ඉවරයි. අන්න ඒ වගේ ඊට පස්සේ දැන් අපි හිතමු ඊටසේ එයා ආයේ ගැඹුරු නිින්දකදී දැන් එයාගේ මානසික වැස්ස ඉවරයි. දැන් එයාට වැස්ස වැහැ ලෝකයක් නැහැ. ඊටසේ ආයේ ඇහැරෙනවා. ආයේ ඇහැරිලා ඊටසේ ටිකක් වෙලා ඉදදී ඔන්න කවුරු හරි මිනිස්සෙක් ඇඟට හේදිලා ගොරගොරු බුදි. ඊටසේ ඔන්න ඊටසේ එනවා මේ මිනිස්සෙ මේ ඇඟේ හේතිලා කියලා තල්ලු කරනවා. හැබැයි මෙච්චරලා මේ මිනිස්සයාගේ හේතිලා හිටියා. එක් ගානක් නෑ නේ. ඉතින් මෙච්චරලා හිටියා නම් හිටිනම් මේ මිනිස්සයා මේ තියෙන්න බෑ ගහන ඒ ප්‍රශ්නයක් නෑ කොහොතිනි. ඒ හැබැයි අර මොකද අහපුව අර ආයතනේ අවදි වෙච්ච ගම අර දුක වේදනා අර බරගව ගතියක් කායික කාය විඥානේ පහළ වුණා. විඥානේ පහළ වුණ ගමන් ඔන්න ඊට පස්සේ බැරුණ බර ගතිය ඊට පස්සේ තමයි මේ බලද්දී රූපේ වේදියා ආමේ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් ළඟ හේතුලා ඉන්න කියලා අන්න අර සිතුවිල්ල ඉපදිලා නැති වුණා. ඒක සිතුවිල්ල ඉපදිලා නැති වුණා. එතකොට බලන්න ඕනේ එතකොට තමයි යාගේ ලෝකේ ආය හටගත්තා. ඊට පස්සේ අහපව් ආය නින්දට ගියොත් එතන ආයෙත් ඒ ලෝකේ ඉවරයි. ඊට පස්සේ අපි හිතමු දැන් ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් ඊට පස්සේ දැන් එයා ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ ආයෙ එයා මනෝලෝක හත් චින්තන වලට යනවා. දැන් එයා දැන් ඊට පස්සේ කල්පනා කරන ඔන්න දැන් බස් එකේ හෝන් එක ගහනවා අපි හිතමු. දැන් ඊළඟ ස්ටේෂන් එකේ බහින්න තියෙනවා. ඔන්න ඊළඟ හෝන් එක ගහපු ගමන් අන්න සද්දෙත් එක්ක ආයෙ නින්ද නැගිට්ටා. නැගිට ගමන් එයාට ඕන ඊට පස්සේ මොකද ගන්නේ ආ දැන් ගෙදර යන්න ඕන කියලා අන්න ආයෙ ඔන්න සිතිවිල්ල ආවා. අන්න ලෝකෙ ඉපදුනා. ඉපදුන ගමන් ඊට පස්සේ ඒකත් එක්ක දිගට දිගට සිතිවිලි ධාරාව යනවා. ඉතින් ඇතිවීමෙන් නැතිවීමෙන් යනවා කියන්නේ. ඊට පස්සේ නෝ දැන් ගෙදර අද යතේමි දෙමි යන්න වෙයිද දන්නේ. ඊට පස්සේ මොනවා වෙයිද දන්නේ. කුඩයක්වත් ගෙනා නැහැ කියලා ඔන්න ඊට පස්සේ අන්න මානසික ලෝකෙ එනවා. ඇවිල්ලා ඒක ගෙවෙනවා. ඒක ගෙවිච්ච ගමන් ඊට පස්සේ අපි හිතමු ඒක කල්පනා කරගෙනදී ඔන්න හිතනවා අම්මට අසනීප වෙලා කියලා. අම්මට අසනීප වෙලා කියලා හිතද්දී අර වැසි තෙමි දෙමි යන්න ඕනේ කියලා යන්දි මොනවා වෙයිද දන්නේ නැහැ කියලා ආපු දුක ඔක්කොම ඉවරයි. දැන් ඊට පස්සේ වෙන දුකක් තියෙනවා. ඒ දැන් ඉන්නේ වෙන ලෝකෙක. දැන් අර ලෝකෙ ඉපදිලා නැති වෙලා ගියා. දැන් ඔන්න වෙන ලෝකයක් හටගත්තා. අන්න ඒ වගේ අපිට ඔහොම බැලුවාම තේරෙනවා මිනිස්සෙගේ ජීවිතේම දිග ජීවිතයක් නැහැ. හැමෝගෙම එතන ඇතිවීමින් නැතිවීම යන දැනීම් ලෝකයක් තමයි හැමෝටම තියෙන්නේ. එහෙම නැතුව එහෙම දිගටම පවතින ලෝකයක් නෑ. ඕකේ තියෙන අවිද්‍යාව තමයි. දැන් අපි දුමු කෙනෙක් කියනවා ධර්මයේ පුරුදු කරන්න. ධර්මයේ පුරුදු කරන්න යද්දි කෙනෙක් හිතනවා මොන්න දැන් ඔන්න වහිනවා. දැන් ඔන්න වැස්ස එනවා. වැස්සෙද්දී හිතට එන ඔන්න හිතේ දැන් වැස්ස කියන ලෝකෙ මැවුණා. මේ එළිය වහිනවා කියලා වැස්ස කියන ලෝකෙ මනසෙම වවාගත්තා. මවාගත්තට පස්සේ ඔන්න ඊට පස්සේ ඒ සිතිල් නිරුදුනට පස්සේ ඔන්න සිතේ එනවා අකමැත. දැන් කුඩියකුත් නෑ යන්න. සිතේ එනවා පුදුම තරහ. සිග්නිය මහ නරක වෙලාවට මේ වහින්නේ කියලා නිකන් චේතනා වෙනවා. ඊට පස්සේ ඔන්න ඒ චේතනාව ඇති වෙනවා නැති වෙනවා. ඊට පස්සේ ඔන්න ධර්මයේ යන කෙනෙක්ට හිතෙනවා දැන් ඉතින් මම මේ මොකටද වැස්සකට මේ කේන්ති ගන්නෙ? වැස්ස කියලා මං ඔගේ කේන්ති ගන්න දෙයක් ඈ කියලා මේ ඉතින් මම යනවා දෙමෙ දෙමි හරි කියලා හිත හදාගන්න. හිත හදාගෙන ගියා කියලා හිතන්නකෝ අපි. හිත හදාගෙන යනවා. හැබැයි හිත හදාගෙන ගියත් අපි එයා හිතන ඕන දැන් සිතේ දේශයේ මට දැන් සිහිය තියෙනවා දේශේ ආවා. ඒ දේශේ ආව හේතු තමයි එළියේ වැස්සා. ඒ වැස්සින්ද වැස්ස එපා කියන හින්ද වැස්සට මං කැමති නෑ. ඒ කැමති නැති හින්ද මේ මං කුඩයක් ගෙල්ලා නෑ. අන්නේ හේතු නිසා මට තරහව. දැන් මං ඉතින් කරන්න ඕනේ මං කමන්නේ දෙමෙ දෙමෙ යනවා කියලා හිත හදාගෙන වැස්ස යනවා කියලා අපි යනවා. අන්න ඔහොම හිතන එක අපිට හිතනවා දැන් මං ධර්මයේ ඉන්නේ ඉස්සර වගේ. ඉස්සර නම් මම මේ ওই වගේ පොඩි දෙයක් වුණත් හරියට ගැටෙනවා
දැන්නම් මට දැන් තක්ගාලා තේරෙනවා මගේ සිත ගැටෙන්න යද්දි දැන් අපි හිමන කියන්නේ අපි කියන දැන්නම් මට තක්ගාලා තේරෙනවා මේ පොඩ්ඩක් හිත ගැටෙන්න යද්දි ඉස්සර වගේ මම රණ්ඩු වෙවි යන්නේ නැහැ දැන් මං හරි හොඳයි කියලා කියනවා ඒ තමන්ට තේරෙන්නේ තමන්ට තාම අවිද්‍යාවේ අඩුවක් වෙලා නැති බව තාම යාට පේනවා තමන්ගේ සිතෙන් පරිබාහිරව තමේ ආයතන හයෙන් පරිබාහිරව බාහිර වැස්සක් තියෙනවා ඒ වැස්ස දිහා බලන් හිටපු මම ඉන්නවා ඒ වැස්ස ගැන කේන්ති යන කේන්තියක් කියලා දෙයක් තියෙනවා කේන්තියේ වැස්ස ගැන හිතෙද්දි කේන්තියක් කියලා තියෙනවා ඒ කේන්ති යන මම ඉන්නවා මට පරිබාහිර වැස්සක් තියෙනවා කියන මානසයේ දේශාවේ කියන එක අහුවෙන්නේ ඇත්තටම එහෙම ඔබෙන් මගෙන් පරිබාහිර තමන් ඉන්න තැනට පරිබාහිර වැස්සක්වත් ඒ වැස්ස දැනගන්න කෙනෙක්වත් ඒ වැස්ස නිසා කේන්ති යන කෙනෙක් කියලා එහෙම තුනක් ඔහෙවත් නැහැ. ඒ වෙලාවේ ඒ වැස්සයි වැස්ස දැනගන්න මේ බාහිර එළිය වහිනවා කියන එකයි වැස්ස දැනගන්න කෙනයි ඒ දෙකම දැනීම මාත්‍රයක් විතරයි විඥාන. ඒ වෙලාවේ මානසික මානසිකව දැනීමක් ඇතිලා නැතුණා එච්චරයි. ඒ ඇරෙන්න මේ අරහිම කතන්දරයක් නෑ. දැන් අපි බලන්නේ මේ නෙමෙයි අපි හිතන්නේ මේ එළියේ තියෙනවා මේ මට කේන්ති යන්නේ මේ කේන්ති යන ලෝකයක් තියෙනවා. දැන් මම උත්සාහ කරන්න ඕනේ මේ ඒ කේන්ති දැන් මං එළියේ ලෝකෙ මොනවා වුණත් නොගටිනෝ එළියේ ඉන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ඒක අපේ තියෙන අන්න එහෙම චින්තනයක්. මං කියන්නේ ඒක වැරදි කියලා. ඒක වැරද්දක් කියලා නෙමෙයි මම මේ හදන්නේ ඒ උනාට ඒකෙන් මේ ජාතියෙ නිදහස් වෙන්න බෑ. මොකද එතකොට ඔබට තියෙනවා නොයලි ඉන්න ලෝකයක්. ඔබට නොයලි ඉන්න වැස්සක් තියෙනවා. ඔබට නොයලි ඉන්න නොගටි ඉන්න ගැහණු අය ඉන්නවා. ඔබට නොයලි නොගටි ඉන්න ගැහණු ඉන්නවා, පිරිමි ඉන්නවා, දේවල් තියෙනවා, නොගටි ඉන්න කෙනෙක් ඉන්නවා. නොයලි ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඇලෙන්න මම දැන් අපි කියන්නේ මං නම් දැන් ඉතින් ළමයින්ට එච්චර ඇලිලා නැහැ බැඳිලා නැහැ ඉස්සර තමයි ඉතින් ළමයින්ට පුදුම බැඳීමෙන් හිටියේ කියලා එහෙම කියද්දි එයාට තේරෙන්නේ එයා ඒ කියන එක ඇතුළේ තියෙන අවිද්‍යාව මොකද්ද කියන එක. එයා ඒ කියන වචනේ ඇතුළෙම තියෙනවා එයා හිතන් ඉන්නවා එහෙම ජාතියක් වෙච්ච කෙනෙක් එහෙම ජාතියක් මේ එයාගේ ආයතන හයෙන් පරිබාහිරව තව ජාතියක් තියෙනවා කියලා. ඒ ආයතන හයෙන් එළියට කියපු එකක් එයා තියනවා කියලා විශ්වාස කරදී ඒ අවිද්‍යාව ගෙවෙන්න ඕනේ පරම සත්‍ය අවබෝධ වෙන්න. ඒ කියන්නේ දැන් මෙහෙමයි මම ඊට පස්සේ මේ මගේ ළමයා ගැන ඇලෙන සිතිවිලි හෝ ගැටෙන සිතිවිලි නොඉපදුවා හිටියට ඒ සිතිවිලි උපදවන්න හේතුව නැති වෙලා නැහැ. ඇයි අපි මේ තියෙන ලෝකෙගෙන නොයලී නොගෙටි ඉඳ හදන්නේ? ඒක අසාර්ථකයි. ඒක යම් දුරකට සාර්ථකයි. හැබැයි මේක ධර්මයේ ගැඹුරට බහිද්දි පරම සත්‍ය අවබෝධ කරනවා වගේ ගැඹුරින් ධර්මයේ සාක්ෂාත් කරන මොහොතදී එයාට එහෙම එයාගේ ආයතන හයෙන් පරිබාහිර ලෝකයක් හම්බෙන්න බෑ. එයාට පේනුනේ එයාගේ එතන පංචස්කන්ධය ඉපදී නැති වියම. එතන ආයතනයන්ගේ පැටල ඉපදී නැති වියම දකින්න අවශ්‍ය කරනවා. අපි බලන්නේ මෙන්න ඔන්න ඔය වගේ වැරදි තැනකින් අපි ලෝකයක් හදාගෙන මමක් හදාගෙන දැන් මේ ලෝකෙ නොයලි නොගටි ඉන්න උත්සාහ කරනවා. නොබෙදී නොමුලාවෙන් ඒක හරියන්නේ නැහැ. දරතන් ස්වාමීන් වහන්සේ නමක් බණ කියති කියන්නේ කවදාහක්වත් පෙරලෙන තැනක නොපෙරළි ඉඳ ගියාට වැඩක් නැහැ කියලා. ඉන්නේ පෙරලෙන තැනක නම් ඒක කොච්චර කළත් නොපෙරළි ඉඳ බෑ. යයි පෙරලෙන තැනින් ඉඳහස් වෙනවා. අනිත් වගේ තමයි අපි තේරුම් ගන්න ඕනේ අනිත් වගේ. එහෙනම් අපි මේ ධර්මයේ සාක්ෂාත් කරන්න යද්දී එහෙම ලෝකයක් හමු නොවන තැනකට අපි යන්න ඕන. අපි ජාතියක් කෙනෙක් බාහිරින් නොදකින තැනකට යන්න ඕන. දැන් මම කොච්චර අම්මා කියලා දැන් සිතිවිලි ආවට පස්සේ අම්මා ගැන ආදරයක් හිතෙනවා, තාත්තා ගැන, ළමයි ගැන, මං කොච්චර දැන් ඒක සිතිවිල්ලක් විතරයි. දැන් මේ මොහොතේ සිතිවිල්ලක් ඇති වෙනවා නැති වෙනවා කියලා බැලුවට විතරක් වැඩක් නැහැ. මොකද ඒක සිතිවිල්ලක් කියලා බැලුවට හැඟීම තාම තියෙනවා මගෙන් පරිබාහිරව මම ඉන්නවා, මගෙන් පරිබාහිරව ළමයා ඉන්නවා කියලා අන්නේ හැඟීමත් විදර්ශනා කරන්න ඕන. ඒ හැඟීම පවා ඇති වෙන තියෙන දැනීමක් විතරයි. ඒ අන්තිමට ඔබට එහෙම ඇලෙන්න ගැටෙන්න බ්ලෝකයක් හමු වෙන්නේ නැති දැනකට යන්න ඕන. එතන තමයි ශුන්‍යතා සමාපත්තියට යන්නේ. ශුන්‍යතා සමාපත්තිය සාක්ෂාත් වෙන්නේ අන්න ඒ වගේ අවබෝධයකට කෙනෙක්පත් වුණොත්. ඉතින් එතකොට
දැන් මෙන්න මේ විදිහට අපි දැන් දැන් උදාහරණයක් ගන්නකො හරියට මම මෙන්න මෙහෙම කිව්වොත් ඔයත් දැන් තේරෙයි. දැන් සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ගේ මනස තියෙන ස්වභාවය මං කියන්නකො. දැන් අපි හිතමු අපි කණ්ණාඩියකින් මුණ බලනවා කියලා හිතන්නකො. කණ්ණාඩියකේ මුණ බලන වෙලාවේදී දැන් අපිට මුණ පේනවනේ බාහිර. මුණ පේද්දී අපි දන්නවනේ මේ පෙර කොයි වෙලාවකවත් පෙර මේ මුණ මෙතන තිබ්බේ නැහෙනි. පෙර නොතිබිද්ද කියලා අපි ආව සාමාන්‍ය මනුස්සයෙකුට තේරෙනවා පෙර තිබ්බේ නැහැ කියලා. ඒ වගේ මන් දන්නා මම මෙතනින් ගියාට මේ කණ්ණාඩියෙන් ගියාට පස්සේ අනාගත පසු තියෙන්නේ නැහැ වගේ කියලා. මේ මූණ අපි කියන්නේ අපි පැත්තකට දාලා කල්පනා කරන්නේ නැහැනේ කොයි ලාවකවත් අර 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 පෙවුච්ච මූණ තාම කණ්ණාඩිය ඇද්ද? එයාට මොනව වෙලා ඇද්ද දැන්? තේම කියලා හිතෙන්නේ නැහැනේ. එහෙම නිකන්වත් අපිට හිතෙන්නේ නැහැනේ නිකන්. මොකද? එහෙම හිතෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ වගේම අපි දකින වෙලාවෙත් අපි දන්නවා එතන බාහිරෙ මොකුත් නැහැ කියලා. ඒ පේන්නේත් මෙහෙ ප්‍රතිබිම්බයක් බව. මෙහෙ දින එක මේ පේන්නේ කියලා. එතකොට අපිට පෙරත් එතන රූපයෙන් ශූන්‍යයි බාහිර. බලන වෙලාවෙත් එතන රූපයෙන් ශූන්‍යයි. අනාගතයේදී ශූන්‍යද? එයාට හම්බෙන්නේ නැහැ කොයිලාවත් හිතන්න කියලා බාහිර රූපයක්. දැන් හැබැයි දැන් බලන්න හැබැයි තිරිසන් සතෙන් ගත්තොත් ඒ කියන්නේ දැන් වඳුරෙක් ගත්තොත් ඌට හිතෙන්නේ මේ පේද්දිත් මේ එළිය වඳුරෙක් ඉන්නවා. පෙරත් හිටියා. මේ ඉස්සර හිටපු මෙතන හිටපු වඳුරා තමයි දැනුත් මෙතන ඉන්නේ. මම ගියාට ඌ පැත්තකට දිලා කල්පනා කරලා තාමාර වඳුරා අතන ඇති කියලා. ඉතින් අන්නේ ස්වභාවයනේ. දැන් එතකොට එතනදී මේ උපමා දෙකේදී දරුම් ගන්න දැන් වඳුරාගේ තියෙන දෘෂ්ටිය තමයි ඌ බලද්දී ඌගේ පරිබාහිරව කෙනෙක් වඳුරෙක් ඉන්නවා කියන එක. අපේ තියෙන සක්කාය දිට්ඨි වැරදි දෘෂ්ටිය තමයි මෙහෙ බලද්දී මෙහෙ කෙනෙක් ඉන්නවා කියලා හිතන එක. පොඩි වෙනසයි තියෙන්නේ වඳුරගේ අපේ. වඳුරගේ අපේ පොඩ්ඩක් මාරු වෙලා තියෙන්නේ දෙපැත්ත. හොඳට බලන්න නැද්ද කියලා වඳුරට මෙහෙ එකෙක් පේනවා අපිට මෙහෙ එකෙක් පේනවා. එච්චරයි. ඒ දෙකම සිතුවිලි මාත්‍ර දෙකක් විතරේ නැතිල යන. මේ ඇත්තටම අපිට හිතන්නේ මෙතන කෙනෙක් අර පේන්නේ මෙතන කෙනා කියලා. වඳුරට හිතෙන්නේ එතන කෙනෙක් එතන පේනවා අපිට පේන එතන කෙනෙක් මෙතන පේන. ඒ කියන්නේ එතන පේන්නේ මෙතන කෙනා කියලා. අන්න ඒ වගේ ඉතින් අන්දින බැලුවාම අපි වඳුරොන්ට හිනා වුණාට ඉතින් අපිටත් හිනා වෙන්න ඕනයි පැත්තට. ඉතින් අපිත් ඒ මෝඩකමම තමයි මේ කරන්නේ. අපිට දැනෙන්නේ වඳුරා වගේම තමයි පොඩ්ඩක් දෙපැත්ත මාරු වෙලින් විතරයි තියෙන්නේ. දැන් එතකොට දැන් යම්කිසි කෙනෙක්ට දවසක සත්‍ය තේරිච්ච ද කෙනෙක්ගේ මනස හරියට එයාගේ සිත පිහිටලා තියෙන්නේ එයාට කවදාකවත් ওই දෙපැත්තෙන් එක දැනකවත් ලෝකයක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ඒ සත්‍ය දන්නේ කෙනෙක් දන්නවා මෙහෙම රූපේ පේද්දිත් මේ රූපේ මේ පේ මේ රූපේ පේද්දි මේ රූප පෙර තිබුණත් නෙමෙයි මේ වේදි පවා ඒක සිතේ සංඥාවක් ඇති වී නැතිවීමක් විතරයි සහ මම මේ හේතු නැති වෙද්දී ඒ සංඥාව ඉතුරු වෙන්නේත් නැහැ ලෝකයක් කියලා අන්තිමට යාට මමවත් ලෝකයක්වත් කියලා දෙයක් සත්‍ය තේරිච්ච කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. යාට එතන 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 පේන්නේ ඒ අදාළ හේතු නිසා ජාතිය හටගෙන නිරුද්ධ වෙන එක විතරයි. මං කියන්නේ ඔබට අන්න ඒ විදිහට දකින්න ගන්න. කොයි වෙලාවකවත් දැකපු දෙයක් ඉතුරු කරන්න එපා මනස ඇතුළේ. යන්න තැනක් ඉතුරු කරගන්න එපා. ඉන්නද? ඒ කියන්නේ දැන් නැත්තම් වෙන්නේ අපි කරන්නේ මාරයට ගහන්න අපේ පස්සෙන් ඉන්න පාර දිනනවා. ඉතුරු කරන්න එපා මාරයට බෝ හොයාගන්න ඉන්න පාරක්. ඒ කියන්නේ අපි අපිට එහෙම නෙමෙයි අපිට දෙන්නේ හරි. දැන් ආව ගෙදර තියෙනවා. යන්නත් ගෙදර තියෙනවා. පෙරත් තිබ්බා. ඒ ගියාට පස්සෙත් තියෙනවා. මං ගෙදරින් ගියාට ගෙදර තියෙනවා. කියලා සම්පූර්ණ අනිත් පැත්තේ දෘෂ්ටිය. ඒ නිසා අපිට කල්පනා කරන්න ලෝකයක් තියෙනවා. හිතන්න මගෙන් පරිබාහිර ලෝකයක් තියෙනවා. ඉතින් අපි එන්න ඕනේ ඉතින් එහෙම එතකොට අපිට තියෙනවා එහෙම මේ જાතියක් අවුරුදු ගණන් තියෙන gedaraක දරුවෙක් එහෙම එහෙම જાතියක් පේන පටන්. දැන් අපි ඔන්නක තේරුම් ගන්න අපි තේරුම් ගන්න එහෙනම් මේ ඔක්කොම බොරුවක්. මේ ඔක්කොම අපේ විඥාණයට ප්‍රඥාවනේ දැනීම දැනෙනවා අපිට දැවුනට. දැන් බුද්ධඝම කන්නේ ප්‍රඥාව දාන්න කියනවා ඒකට. යථාර්ථය දකින්න විඥානේ දැනීමට මහ වෙලා ඉන්න එපා. දැන් විඥානේ අපි මේ විඥානේ දැනෙන දේ විශ්වාස කරන්නේ මේ විඥානේ කෙනා මේ පේන ළමයා ඉන්නවා මේ ළමයා රහෙත් හිටියා කියලා ඒ විඥානේ අර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් එයා දන්න දෙයි. අපි මේ ධර්මයේ තුලින් කරන්නේ ප්‍රඥාව දානවා ඇතුළට.
විඥාණයෙන් දැනීමට අහු වෙනද ප්‍රඥාවෙන් එක දකින්න පටන් ගන්නවා. යථාර්ථයට සාපේක්ෂව. දැන් එතකොට ඔන්න ඔය විදිහට කරා දේරුම් ගතට පස්සේ ওই කාරණේ පිළිබඳ එතකොට එහෙනම් අපිට එනවා තැනකට අපි එහෙනම් ඇත්තටම අපි කරන්න ඕනේ එකම දෙයයි තියෙන්නේ මෙන්න මේ ලෝකය හට ගන්න හැටි නැති වී යන හැටි එතන එතන දකින්න. ජාතිය ජරාව මරණේ ඒක එතන එතන දකින්න. ඒක තමයි අපි කියන්නේ ෂණික මරණේ දකින්න. ෂණික ජාතිය දකින්න. එතකොට ඒ ෂණික ජාතිය දැක්කල පස්සේ තමයි අපිට එතනින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. අර අවිද්‍යාවට අහු වෙලා හිටියොත් කවදාකවත් ওই මායාවෙන් ගැලවෙන්න බෑ. දැන් අපි එතකොට ලෝකයෙන් නිදහස් වෙන්න නම් අපි අපේ සිතුවිලි වලින් නිදහස් වෙන්න ඕනේ. සිතෙන් නිදහස් වෙන්න ඕනේ. චින්තනෙන් නිදහස් වෙන්න ඕනේ. ඔය තුනෙන් නිදහස් වෙන්න ඕනේ. ඔය තුනෙන් නැන් නිදහස් වෙන්න නම් අපිට තියෙන එකම පිහිට තමයි සිහිය. හේතුව මෙන්න මෙහෙම තේරුම් ගන්නකො දැන්. ගොඩාක් අය උත්සාහ කරන්නේ දැන් ඔහොම කිව්වට පස්සේ එහෙනම් දැන් ඉතින් මේ જાතියෙන් නැති කරන්න නම් අපි සිත නැති කරන්න ඕනේ. සිතුවිලි නැති කරන්න ඕනේ. මං කියන්නේ අන්න එතනදී මාර්ගය පටල ගන්නවා ආයෙ පාරක් කියලා. හරි ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි ඒක ඒ විදිහට කරන්න බෑ. දැන් බමුණ උත්සාහ කළේ එයාලා තේරුම් ගත්ත මේ දුක නිර්මාණය කරන්නේ සිතිවිලි බව. මේ ලෝකේ නිර්මාණය කරන සිත නිර්මාණය සිත විසින් තමයි ලෝකේ සිතිවිලි විසින් තමයි ලෝකේ නිර්මාණය කරන්නේ කියලා එයාලට තේරලා තිබ්බා. තේරුණාට එයාලා තද්ද උත්සාහයක් ගත්ත දත් මිටි කාගෙන මේ සිතිවිලි නවත්තන්න කියලා එකක්. සිත නතර කරන්න කියලා එකක්. අන්න එතනින් තමයි එයාට සම්පූර්ණ මාර්ගය පැටලුණා නම් මට ඉදෙන පැටලෙන්න ඇති කියලා. මොකද එහෙම භාවනාවේ කොයි වෙලාවකවත් උගන්වන්නේ නැහැ බුද්ධ දේශනාවකදී මේ සිතිවිලි නතර කිරීමක් පිළිබඳ. සිතිවිලි නැති කිරීමක් පිළිබඳ. සිත නැති කිරීමක් පිළිබඳ. සිත නැති වෙන දෙයක් මිස නැති කරන්න යන එකක් නෙවෙයි. කරන්න ගියපු ගමන් කරන්නෙක් හැදෙනවා. කරන්න දෙයක් හැදෙනවා. මොකද ඔබ මේ රූපය වගේම සිතත් මේ මගේ සිත මෙහෙම කියලා ඕකත් සිතිවිලි ටිකක් විතරමයි. ඔය ඔබ සිත කියලා හිතන් ඉන්නේ එකත් රූපේ කියලා ඉන්න හිතන් ඉන්න එකත් නිකන් ඇති වෙන තියෙන සිතිවිලි ටිකක් විතරයි. ඒ හැරෙන්න ඔකේ දෙයක් නැහැ. ඒ නිසා මේ කියන සිතෙන් නිදහස් වෙන්න යන අපි, ජාතියෙන් නිදහස් වෙන්න හදන අපි, සිතිවිලිෙන් නිදහස් වෙන්න යන අපි ඉස්සෙල්ලාම අතහරිනවා මේ සිතිවිලි නැති කරන්න ඕන කියන අදහස. මොකද සිතිවිලි නැති කරන්න බැරි නෑ පුළුවන්. සිත නතර කරන්න බැරි නෑ පුළුවන්. දැන් අපි හිතමු මොකක් හරි යන්ත්‍රයක් අරගෙන ඒ යන්ත්‍රයේම කෑක කොටසකට පුළුවන් ඒ යන්ත්‍රය තව දැත්තක් නතර කරලා තියන්න. අපි කරගෙන යන්ත්‍රයක් ගත්තොත් ඒක යන්ත්‍රයේ තව දැත්තකට දැත්තකින් මොකද කරන්නේ එක දැත්තක් නතර කරලා තියෙනවා. හැබැයි ඒ නතර කරලා තියෙන යන්ත්‍රය ඇතුළෙන්ම කෑල්ලක ඉන්නේ. ආයේ මොකද වෙන්නේ? ওই යන්ත්‍රේ කවුරු හරි ඒ කෑල්ල වෙනස් කරපු ගමන් ආයේ අනිත් අර යන්ත්‍රය ස්ටාර්ට් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපි කරන්නේ සිතේම එක කෑල්ලකින් තව සිතිවිලි ටිකක් නතර කරා. සම්පූර්ණ එතකොට වෙන්නේ අර කියන මේ අහලා තියෙනද බුද්ධ දේශනාවේ තියෙන මේ ධර්මය අවබෝධ කරන්න බැරි එක බ්‍රහ්ම ලෝකයක් පිළිබඳව අහලා තියෙනවා. අසඤ්ඤතලෙ. අහලාද අසඤ්ඤතලෙ කියලා? අසඤ්ඤතලයට ගියොත් කෙනෙක් එතනදී ධර්මය අවබෝධ කරන්න බෑ. මොකද එයාලා අයිස් පෙට්ටියක දාලා මොකද හිතවිලි හිර කරවලා හිතවිලි හිර කරලා සමාධියකට ගිහිල්ලා. සඤ්ඤා හි බ්ලොක් කරලා තද කරලා සමාධියකට ගිහිල්ලා. එයාට තේරෙන්නේ නැහැ ඒකේ භයානකම. මොකද එයාලා ඒ සිතින් නිදහස් වෙලා නෙමෙයි සිතේ එක පැත්ත තව පැත්තකින් නතර කරලා බ්ලොක් කරලා. සිත එක සිතුවිලි තව සිතුවිලි ටිකකින් තව සිතුවිලි ටික නතර කරලා. ඒ ක්‍රමෙන් බෑ මේ જાතිය නේද? ඒක කාලය ඕන කාලයක් නතර කරන් ඉඳි එනට ආයේ නැවත නැවත මේ જાතිය සිතේ පහළවීම පහළ සිද්ධ වෙනවා. ආයතනියන්ගේ පහළවීම සිද්ධ වෙනවා. මොකද ඒක නිකන් මේ යට හිර කිරීමක් නිසා, කියන්නේ සිතේම අර යන්ත්‍රයේම එක පැත්තක් තව පැත්තකින් බ්ලොක් කරන් හිටියා වගේ සිත ඒ සිතෙන් ගැලවිලා නැහැ. සිත ඇතුලේමයි. තාම ඉන්නේ සිත ඇතුලේ. සිතේ නිදහසක් නිදහස් වෙලා නැහැ. අන්නේ නිසා දැන් බුදුරජාණන් වහන්සේත් ඒ ඔක්කොම ක්‍රම කළානේ. ඒ ඔක්කොම කළා අෂ්ට සමාපatti ලැබුවා. ඒ ඔක්කොම ලැබලා උන භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගත්ත දේ තමයි මේකෙන් සිතෙන් ඇතුළෙම හොල්මනක් මිසක් සිත ඇතුළෙම කරන මේ දැඟලිල්ලක් මිසක් මේකෙන් ගැලවීමක් නැහැ සිතේ. සිතිවිලි වලින් චේතනාවන්ගේ නිදහස වීම නෙමේ.
අන්න ඒ නිසා අපි මේ චේතනා නොකර ඉන්න ඕනේ කියන චේතන කියන්නේ සිතිවිලි නැති කරන්න ඕනේ චේතනා නොකරන්න ඕනේ කියන චේතනාවත් අත්හරින්න. සිතිවිලි නැති කරන්න ඕනේ සිත නැති කරන්න ඕනේ කියන එකම ඒ පුද්ගලත්වයේ තව එක පැත්තක් විතරයි. මමත් එහෙම තකේ ස්වභාවයක්. ඒ නිසා කොයි වෙලාවකවත් ඔබ භාවනා වගේ භාවනා විෂය හදාරද්දී අන්න ඒ දෘෂ්ටියේ තියෙනවා නම් මං කියන්නේ දැන් මේක ගලවලා අයින් වෙන්න ඔය සිතිවිලි නැති වෙන්න ඕනේ. මනෝ 99%ක් භාවනා ගැන අහුවොත් ඔක්කොගෙම තියෙන මේ සිතිවිලි නැති කිරීමක් පිළිබඳ. එහෙම එකක් නෙවෙයි භාවනාව කියන්නේ. භාවනාවේ කිසිම තැනක එහෙම බුද්ධ දේශනාවක නැහැ සිතිවිලි නැති කිරීමක් පිළිබඳ. සිතිවිලි කියන්නේ අපිට ඇති දෙයක් නෙවෙයි. ඒක ඔය නැති කරන්න දැන් අපිට ඇති නැත්නම් අපි මොකටද ඒකත් එක්ක යුද්ධ කරන්නේ? ඒක නැති කරන්න හෝ ඒක තියාගන්න හෝ එහෙම අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ අපේ නොවන දෙයක් එක්ක යුද්ධ කරන්න සටන් කරන්න නැති කරන්න ඒක හදන්න හෝ මොකුත් අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අවශ්‍යතාවයේ තියෙන්නේ ඒකෙන් නිදහස් වෙන්න. නිදහස් වෙනවා කියන්නේ නැති කිරීම නෙවෙයි ගැලවීමයි අවශ්‍යනේ. ගැලවෙනවා කියන්නේ නැති කිරීමයි ගැලවීමයි කියන්නේ හැවලීම තේරුම් ගන්න මාර්ගය අදි දෙකක් කියලා. දෙකක් කියලා කියන්නේ දැන් මේ මෙතන බුදුරජාණන් වහන්සේ අන්තිමට තේරුම් ගත දෙය තමයි මේකෙන් ගැලවෙන්න තියෙන නිදහස් වෙන්න තියෙන විදිය තමයි ඊපස්සේ සිහිය පිහිටන්න ගත්තා. සතියෙන් ඉඳ පටන් ගත්තා. සතියෙදි කරන්නේ සිහියෙන් ඉදි කරන්නේ තමන් හිත නැති කිරීමක් නෙවෙයි සිතෙන් පිටිපස්සට ගිහිල්ලා සිතිවිලි වලින් පිටිපස්සට ගිහිල්ලා ඒ සිතේ ස්වභාවය නිරීක්ෂණය කිරීමක් විතරයි. ඒ සිත ගැන වැඩ කරන විදිය සිතිවිලි පොදෝ නැහැටි අන්තවලට එකතු වෙ හිර වෙ නැහැටි මෙන්න මේ දේවල් දිහා නිදහසේ නිහුදු මේ අපි කියන්නේ මේ නිරීක්ෂණය කිරීමක් විතරයි. අපි කියන්නේ නැත්නම් නිකන් පිට කෙනෙක්ගේ දෙයක් දිහා අපි නිකන් පිට කෙනෙක්ගේ දෙයක් දිහා බලන් ඉඳීමක් කරන්න හුදු බැල්ම. එහෙම තමන්ගේ හැඟීමෙන් නෙමෙයි පිට කෙනෙක්ගේ දෙයක් දිහා බලන් ඉඳි අපිට දැන් අපිට අපේ කාර් එකක් ගිනි ගද්දීනේ ප්‍රශ්නේ පිට කෙනෙක් කාර් එකක් ගිනි ගත්ත කියලා අපිට දැනෙන්නේ නැහෙනේ. අන්න ඒ වගේ තමන්ගේ සිත නිකන් පිට කාර් එකක් ගිනි ගන්නවා වගේ තමන්ගේ හිත ගිනි ගද්දි බලන් ඉන්න. එතකොට අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක මොනවා වුණත් මොකක් වුණත් ඒක ගිනි ගත්තත් ඒකේ හොඳ සිතිවිලි ආවත් නරක සිතිවිලි ආවත් ඒකත් එක්ක අපිට කිසිම මේ සම්බන්ධතාවයක් නැහැ. අපි ඒකේ හට ගැනීම නැතිවම දකින්න ඒ ලෝකේ. ඒ ලෝකේ ඒ බලනවා. එතකොට ඒක එහෙම දකිද්දී ඔබට තේරෙයි මෙන්න මේ වගේ සම්පූර්ණ අපි ඒ සිතිවිලි ලෝකේ දිහා විඥාන ලෝකේ දිහා සිතට අහු නොවි සිතිවිලි වලට අහු නොවි හුදු බැල්මෙන් සති මාත්‍රාවෙන් එල්ල කරලා තියාගෙන ඉද්දි සිහිය සතිය අපිට තේරෙනවා ඒ කිසිම ආයතනයක් ඇසුරු නොකරන තැනට අපි ටික යනවා. කිසි පංචස්කන්ධේ එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. සලායතනෙ එකක්වත් ඇසුරු කරන්නේ නැති ආයතනයන්ගෙන් ඔබට යනවා. පංචස්කන්ධයෙන් ඔබට යන බව තමන්ට තේරෙන්න පටන් ගන්නවා. අන්න එක තමයි දැන් ජාතියෙන් ඔබට යනවා දැන් අපි. ජාතිය කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීමදීම නම් ආයතනයන්ගේ පහළ වීම නැතිනම් ඔගේ නිදහස නැණ ඉවරයි. ඒක නිදහස් වෙන්න තියෙන ක්‍රමේ තමයි සති මාත්‍රාවට බැමිනේ. සති ධාරාවට එනවා. සති ධාරාවට එන්න සතිය කියන එක හොඳට ඇතුලේ වැඩෙන්න දැන් අපිට දෙනවා දැන් අපි ඉස්සර වගේ මානසික ලෝකෙ ඇසුරු කරන්නේ නැහැ. එහෙනම් අන්තිමට මේ ඇසුරු කරන්නේ නැති පුද්ගලෙක් අල්ලගන්න එපා. ඒතර ආය අහු වෙනවනේ ආය මානසික ලෝක කියලා එකක් තියෙන ඒක ඇසුරු කරන්නේ තව කෙනෙක් ඉන්නවා කියලා. ඒකත් සිතිවිල්ලක් විතරයි. දැන් මම මේ කියන වචනේ හැම දෘෂ්ටියකට දාගන්න නැතුව තේරුම් ගන්න බලන්න. හැබැයි අත්දැකීම තියෙන කෙනෙක්ට නම් මේ කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ අපි කිසිම ආයතනයක් ඇසුරු නොකරන ඉද්දි කිසිම ස්කන්ධයක් ඇසුරු නොකරගෙන ඉද්දි දැන් ඔන්න අපි ඉපදීමෙන් ජාතියෙන් ඔබට යන්න පටන් ගන්නවා. ජාතියෙන් ඔබට යන්න දැන් ලෑස්ති වෙද්දි ජාතියෙන් ඔබට යනවා කියලා අපිට තේරෙද්දි අර පංචස්කන්ධය මොකද කරන්නේ අර ආයතන හය මොකද කරන්නේ පුළු අන්තරන් ගේම් එක ගහනවා අර විඥාණය ඇවිල්ලා ආය පංචස්කන්ධය ඇති කරවන්න පංච උපාදානස්කන්ධය ඇති කරවන්න ඒ ජාතිය අපි තුල නැවත ජාතිය
ඇතිකරවන්න උපරිම ගේමක් ගන්න. අන්න එතනදි තමයි මට තේරෙන විදිහට ශ්‍රද්ධාව අවශ්‍ය වෙන තැන. දැන් මෙහෙම හිතන්නකෝ මම ඒක කිව්වොත් ඔයාලට තේරෙන තැන පංචස්කන්ධය දැන් මෙහෙම හිතන්නකෝ ඇති වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. දැන් ඔන්න අපි අර විදිහට අර එකක්වත් ඇසුරු කරන්න යන්නේ නැතුව හුදු චේතනා කරන්න යන්නේ නැතුව චේතනා නොකරනවා කියන චේතනාවට යන්නේ නැතුව හුදු බැල්මෙන් බලන් ඉන්නවා. මම දැන් මේ කියරන්නව දැන් මේ මොහොතේ හුදු බැල්මෙන් බලාගෙන ඉද්දී හුදු බැල්මෙන් බලාගෙන ඉන්න වෙලාවේදී ඔන්න දැන් සිතුවිලි ටික එන්න එතකොට අර වේගය අඩු වෙනවා. අපිටම දෙනවා දැන් අර සිතුවිල්ලක් ඇවිල්ලා නැති වෙලා අර දිගට 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 යන්නේ එන්න සිතුවිලි වල වේගය අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙලා මේ සිතුවිලි එන්න ගෙවිලා යනවා. ගෙවිලා අපිට දැනෙන්නේ නැති මට්ටමටම නොදෙනිය යන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ඊට පස්සේ ඒ සිතුවිලි දැනෙන්නේ නැහැ කියන එක අල්ලගන්නෙත් නැහැ. සිතුවිලි දිහා අල්ලගන්නෙත් නැතුව හිස් බව අල්ලන්නෙත් නැහැ. සිතුවිලි අල්ලන්නෙත් නැතුව ඉඳ ගියාට පස්සේ දැන් ඔන්න හුදු අවදිය විතරයි තියෙන්නේ. ඒ අවදිය කිසිම හිස් බව කියන පංචස්කන්ධේ සංඥාව අල්ලන්නෙත් නැහැ. සිතුවිලි කියන සංස්කාරය අල්ලන්නෙත් නැහැ. මෙහෙම අල්ලන්නේ නැතුව ඉඳ ගියාට පස්සේ දැන් මෙහෙම අල්ලන්නේ නැතුව ඉඳ ගියානවා කියවම මේ ආයේ පටල ගන්න බෑ. කෙනෙක් අල්ලන්නේ නැතුව ඉන්නවා නෙවෙයි ඈ. කියන්න වෙන විදිහක් නැති හින්දා මම මේ වචන පාවිච්චි කරනවා. දැන් මෙහෙම හිටියට පස්සේ අර එකපාරට ඔන්න මේ දැන් සිතුවිලි ඔක්කොම ගිහලා ඔන්න හුස්ම පොඩ්ඩක් යටින් දැනෙන්න පටන් ගන්නවා. ලාවට වගේ ඔක්කොම සංසිඳිලා පස්සේ දැන් වයිබ්‍රේෂන් එකක් වගේ එකක් එනවා ඔන්න. එතන ලා හුස්ම රැල්ලක් එන්න පටන් ගන්නවා. පොඩ්ඩක් බලනවා අර රූප සංඥාව ඇවිල්ලා පොඩ්ඩක් ආයෙ මෙයාගේ ගන්න පුළුවන්ද කියලා. මං කියන්නේ බලන්න එපා ඒ වෙලාවේ හුස්ම දිහා. ඔය වෙලාවේ මොකක්වත් අරමුණු කරන්න එපා. මොකද මේ කපටිකම මේ ආයි ජාතියක් හදන්න හදන්නේ මේ. දැන් මේ ජාතියෙන් ගැලවිලා නිදහස් වෙන්න යනවා පංචස්කන්ධේ. දැන් මේ ආයතනයන්ගෙන් ගැලවෙන්න හදනවා. ගැලවෙන්න ඇදී පොඩ්ඩක් බලනවා දැන් අර ලාස් හුස්ම රැල්ලක එකක් දෙනෙලා ඕක අසුරු කරවන්න බලනවා. මං කියන අතහරලා දාන්න එපා. අල්ලන්න එපා. ඒ හුස්ම කියන ඒවා අපි මුලදී භාවනා ගතට පස්සේ ඒවා ගන්න අල්ලන්න එපා. මොකද ඒ අපි ආය අල්ලන්නේ අපි දන්නේ අපි මේ භාවනා කරන්නේ ජාතිය ඇති කරන්න කියලා. ඒකයි ආය ජාතියක් අල්ලගන්නේ. මොකක් හරි රූප ජාතියක් හරි වේදනා ජාතියක් හරි සංඥා ජාතියක් හරි. ඉතින් අපි වැඩේ තියෙන්නේ ගොඩාක් අය භාවනා කරාට එයාලට දන්නේ නැහැ මොකටද මේ මොකක්ද මේ කරන්න යන්නේ කියන එක. මොකද්ද මේ ජාතිය නැති කරනවා කියන එක? ජාතිය නිරුද්ධ කරනවා කියන්නේ මොකද්ද කියන එක කියලා තේරුමක් නැති හින්දා ඔන්න ගිහිල්ලා ඔන්න අර අයියෝ මේ මොකක් හරි නැති එකේ සිතුවිලි නැති එකේ ඉතින් මොකද්ද හොඳයි කියලා අර නිකන් දෙන එකේ දෙවල පත්තරේත් හොඳයි කියලා ගන්නවා. ඒ ගිහිල්ලා අර හුස්ම දිහා බලන්න පටන් ගන්නවා. ගත්ත ගමන් ඉවරයි. ගත්ත ගමන් ආයෙත් ඔන්න එතන ඉඳන් ජාතිය ආයෙ පහළ වෙනවා. ආයෙ ඔන්න රූප සංඥාව වැඩි කරගත්තා. ඒ නිසා අන්නේ වගේ තැනකට සතිය හොඳට හැදුනාට පස්සේ මුලදි කමක් නැහැ. ඒ හුස්ම හරි ඕන එකක් පිම්බීම ඇකිලිම හරි ඕන එකක් පාවිච්චි කරන්න. හැබැයි පස්සේ අරමුණු අල්ලන්නේ නැතුව ඉන්න අවධියට ආවට පස්සේ ආයතන පරිහරණය කරන්නේ නැති තැනට තමන් ආවට පස්සේ ආයේ කිසිම ආයතනයක් එක්ක සම්බන්ධකම් කියන්න එපා. ආය හුස් කරූප සංඥාවක් එක්කවත් එහෙම නැත්නම් ඊට පස්සේ සමහරලාට බලන මෙහෙම දවිකදම අපි රුහුසුම බලා හුස්ම අල්ලන්නේත් නැහැ. කිසිම පිම්බිම හැකිලීම් බලන්නේත් නැහැ. කය මොකක්වත් අල්ලන්නේ නැති විදියට පස්සේ දැන් උන රූපය අල්ලන්නේ නැහැ නේද? රූපෙන් රූප ලෝකේ ඉවරයි. ඊට පස්සේ බලනවා ඊට පස්සේ පංචස්කන්ධයල වේදනාස්කන්ධයවත් පොඩ්ඩක් බලනවා මේ ගේමක් ගහන්න පුළුවන්ද කියලා. ඉපදීම ආයෙ පහල කරවන්න බලනවා. ඒල කියන මේ මොකක්වත් දැනෙන්නේ නැහැ. හැංගි වේදනාවක්වත් මැරිලා දන්නේ නැහැ කියලා ඔන්න කැලි සෙට් එක දිනනවා කියලා පොඩ්ඩක් අල්ලලා බලනවා. කැලි සෙට් එක තියෙනවද නැහැ මොකුත් දැනෙන්නේ නැහැ වේදනාවක්වත් මොකක්වත් නැහැ කියලා කැලි සෙට් එක තියෙනවද කියලා බලමු ගමන් ඉවරයි. ආයෙත් ඔන්න ආයතන වලට ආයෙත් ස්කන්ධ පංචකයට අහු වෙනවා. ආයෙත් ජාතියට අහු වෙනවා. දැන් මං කියන්නේ මේ වෙලාවේ එක්කෝ රූපස්කන්ධය ඇවිල්ලා දඟලනවා නටන්න බලනවා මොකක් හරි කරලා මෙයාට ආයෙ මෙයාට භවයක් හදලා දෙන්න ජාතිය හදලා දෙන්න. එහෙම නැත්නම් බලනවා වේදනාස්කන්ධය එනවා. වේදනාස්කන්ධය එනවා. වේදනාස්කන්ධය ඇවිල්ලා බලනවා මොකක් හරි පුළුවන්ද කියලා. එහෙම නැත්තම් ඒකත් අපි ඔය රූපේ දැනුන්නේ නැතත් කමක් නැහැ. ඇඟ දැනුන්නේ නැතත් කමක් නැහැ. මොකක්වත් දැනුන්නේ නැතත් කමක් නැහැ. ඔය නිකන් අර අවදියේ වෙලා හිටියට පස්සේ ඊට පස්සේ බලනවා සංඤස්කන්ධය ඇවිල්ලා කියනවා පොඩ්ඩක් මේ වෙලාවේ අපි හොඳ නරක දෙක බලමු. කුසල් අකුසල් බලමු.
කුසල් ලකුසල හැම දෙයක්ම ඊට සංඥා කරන්න බලනවා. කෝ දැන් මෙතන මේක නැහැනේ, කෝ අරක තියෙනවානේ, මේක මදින්නේ, මේක වැඩිනේ කියලා, මේක දැන් අරවා මේවා වැඩි මදි මදි කියලා නිකන් වෙන් කරන්න බලනවා සංඥාවලින්. එහෙම ඇවිල්ලා හරි කරනවා. එහෙම නැත්තම් ඒකත් අපි එහෙම වෙන් කිරීම අතර කරොත් එහෙම ඊට පස්සේ ඔන්න සංස්කාරස්කන්ධය ඇවිල්ලා ආයෙ බලනවා එයාගේ જાතියක් දෙන්න. එයා જાතියක් දෙන්න හදන්නේ එයා කියනවා දැන් ඔය නිකන් ඉන්නේ කිය බුද්ධානුස්සතිය පොඩ්ඩක් කරමු. නිකම්මනේ ඔහේ වාඩිලා ඉන්නේ නිකම් මොකක්වත් නැති එකේ නිකම් පැය ගණන් වාඩිලා කාලය ගණන එකේ මොකද පොඩ්ඩක් අසුභ භාවනාවක් දැම්මොත් මෙතෙන්ද මොකද වෙන්නේ? පොඩ්ඩක් බුද්ධානුස්සතියක් දැම්මොත් මොකද වෙන්නේ? මෛත්‍රියක් දැම්මොත් මොකද වෙන්නේ කියලා අප්පාට සිරි දෙනවා. පුදුම විදිය ගොඩ පෙදර පෙරදන් දෙනවා. ඊට පස්සේ ආයේ ගුරුවරයෙක් ඕන්නේ නැහැ. ඒ ගුරුවරයා කියන ඒවා වැඩක් නැහැ. ඊට පස්සේ එයා කියන එක තමයි. ඒ තේරෙන්නේ නැහැ අපේ මේ මජ්ජස්කන්ධයෙන් ජාතියෙන් ගැලවෙන්න යද්දී මේ බුද්ධානුස්සති මේ මෛත්‍රී මේ අසුභ කියන්නේ ආයේ සංස්කාරස්කන්ධේ ජාතිය පහල කරන්න යන්නේ කියලා. ඒ සමාධි තියන්නේ බා දන්නේ නැහැ මොකටද භාවනා කරන්න කියලා. දන්නේ නැතිද අර කයෝ. ඉතින් එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම පොඩ්ඩක් හිතන්න බලනවා, ත්‍රිලක්ෂණේ හිතන්න බලනවා, බුද්ධ සතර කමටහන් හිතන්න බලනවා. එයාට තේරෙන්නේ නැහැ මෙයාගේ මේ ජාතියෙන් ගැලෙනවට මේ විඥාණය කරන මැජික් එකක් කියලා. මේ සංස්කාරස්කන්ධේම කරන මායාවක මේ ඉන්නේ කියලා. ඒ නිසා අන්නේ ඒ වෙලාවේ තමයි මං කියන්නේ ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ. ගුරුවරයෙක් තිබ්බනම් ගුරුවරයා කියන වචන 100% විශ්වාස කරනනම් එහෙනම් එයා කන්නේ ඔයගොල්ලෝ. හැබැයි එයාට හම්බෙන ගුරුවරයාගේ පිනට අහු වෙලා තියෙන්න ඕනේ හරියට ගියපු කෙනෙක්. නැත්තම් අහු වුණොත් එහෙම වෙන්නේ කරන්න කියන කෙනෙක් ඉවරයි. එතකොට ආයේ අර සංස්කාරස්කන්ධේට පොරදදා කාලය ගන්න වෙන්නේ. එයා දන්නේ නැහැ මොකටද මේ කරන්නේ කියලා. කියන කෙනා දන්නේ නැහැ. කරන යෝගාචරය දන්නේ නැහැ. මේ දෙගොල්ලෝ මොකද්ද මේ කරන්නේ? එයා කියන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. සබ්ජෙක්ට් එක කරන කෙනා දන්නේ නැහැ. එයා කොහොමවත් දන්නේ නැණි කරන කෙනා ඉදී. ඒ කියන කෙනත් අවුල් වෙච්ච උන ගමන් සම්පූර්ණ යෝගාචරයගේ නිකාං අවුරුදු ගණන් එයාට ටයිම් බේස් නැහැ. එහෙම නැත්තම් සංස්කාරස්කන්ධයත් අපි ගණන් ගත්තේ නැත්තම් ඔය බුද්ධානුස්සති කරන්නේත් නැහැ, අසුභ කරන්නේත් නැහැ, අනිත්‍ය දුක්ඛ බලන්නේත් නැහැ. නිකං ඔහේ කිසිම දෙයක් අල්ලන්නේ නැතුව ඉන්න පටන් ගන්නවා. මෙනෙහි කරන්න යන්නේ නැහැ. මොනම මෙනෙහි කිරීමකටවත් යන්නේ නැහැ. කිසිම මානසිකාරයකට යන්නේ නැහැ. මොකද මානසිකාරය කියන්නේ ඔක්කොම ආයේ ಜಾති හට ගැනීම තමයි ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ විඥාණය ඇවිල්ලා උන ආයේ බලනවා. විඥාණය කියන්නේ බලන්න මෙන්න දැන් ඔයා මේ තත්ත්වෙ ඉන්නේ, අයියෝ අරයලට තාම මේ තත්ත්වෙ නෑ, මේක හොඳයි මේක නරකයි කියලා විඥාණය ඔන්න අර මම හෝ මගේ නොවේ කියන්න බැරි තැනක ඉද්දී විඥාණය ඇවිල්ලා මේක දෙකට බෙදන්න බලනවා. මගේ හෝ මම නොවේ කියලා. අන්න ඔය වගේ තේරුම් ගන්න ඕනේ අපි එන්නේ අර සතියේ පිටගෙන ජාතියේ නිදහස් වෙන තැනට ගියාට පස්සේ නිදහස් වෙවි යන්න ආයතන වලින් නිදහස් වෙවි යන්න අර ස්කන්ධ පංචකය ඇවිල්ලා අර ආයතන හය ඇවිල්ලා පුල්පරිම ගේමක් දෙනවා. නැවත නැවත ඔබ තුල ජාතිය පහළ කරවන්න. නැවත නැවත ඔබ තුල ස්කන්ධ පංචස්කන්ධය පහළ කරවන්න. දැන් ඔබට තියෙන එකම දේ බුදුහාරු කියන්නේ ඇස් ඇත්තේ නමුත් අන්ධෙකුසේ ඉන්න, කන් ඇත්තේ නමුත් බීරෙකුසේ ඉන්න, බල ඇත්තේ නමුත් දුබලෙක් සහ පණ ඇත්තේ නමුත් මලමිනියක් වගේ ඉන්න එච්චරයි. මලමිනියක් වගේ ඔතන ඉන්න මැරිච්ච මිනිහට මොකක් කරන්න බෑ. ආන් ඒ වගේ ඉන්න, ඒ වගේම අන්ධයට මොකක් අපේන්නේ. ඒක අන්න ඔන්න ඔය ක්‍රමේ දැනගත්තොත් මං කියන්නේ අන්න එයා සිතේ නිරෝධයක් දකිනවා. එයාගේ ප්‍රභවය අත්දකින්න, එයාගේ මූල ස්වභාවය සත්‍ය කියන එක අත්දකින්න පුළුවන්. එයා ජාතිය නිදහස් වෙනවා, ජාතියෙන් ජරා මරණයෙන් නිදහස්ලා එයාගේ යථා ස්වභාවය අත්දැකීමට යනවා. ඒ අත්දැකීමට යන්න එකම බාධාව මට තේරෙන්නේ එකම දේ තමයි ශ්‍රද්ධාවමදි. ශ්‍රද්ධාවමදි හින්දා කොච්චර බණ කිව්වත් ආය අර ජාතිය උපදවන්න කියන ටික පිළික් කරන්න යනවා. හැබැයි මං කියන උත්කෘෂ්ඨ ශ්‍රද්ධාවන්ත කෙනෙක් හිටියොත් එයාගේ ඇතුලෙන් කියනවා විශ්වාස කරන්නේ. එයා ගුරුවරයාගේ වචන විතරමයි විශ්වාස කරන්නේ. ඒකල අසීමිත භක්තියක් තියෙනවා, අසීමිත ශ්‍රද්ධාවක් තියෙනවා. අන්න ඒ වගේ කෙනිට ගැලවෙන්න පුළුවන් මේ ජාතිය. එහෙම නැති කෙනෙක් හැම වෙලෙම එයාගේ දැනුම එයා දන්න දේ හරි කියාගෙන ගමන් කරන්න ගිහිල්ලා එයා ආයේ ආයතන වල පැටලෙන එකමයි වෙන්නේ. ආයේ ওই පංචස්කන්ධයේ පැටලලා ගිහිල්ලා නවනව ජාති පොදවල ආයේ මේ දුකම උපාදාන කිරීම වෙන්නේ. ඒ නිසා ඉතින් අපි දැන් වෙලාව ගිහිල්ලා තියෙන අද දේශනාවත් හැම දිනාටම ಜಾති නිරෝධය සිද්ධ කරන්න උපකාර වෙන දේශනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.